හරි එහෙමනම් පුතේ මොහොතකට අපි හුනස්නෙන් නැගිටිමු ආයිබෝවන් වණක්කම් ගුඩ් මෝනින් හරි බොහොම ස්තුතියි වාඩි වෙන්න සියලු දෙනාම ඉතාමත් නිරෝගීමත් සුවයෙන් නැතයි සිතනවා අපි අද දවසේ මේ මාසයට අදාළව පස්වන සතියේ පන්තිය තමයි පැවැත්වෙන්නේ පුතේ අද විශේෂ දවසක් මේ මාසය වෙනුවෙන් පැවැත් වූ මාසික පරීක්ෂණයේ
ප්‍රශ්න පත්‍ර දෙක සාකච්ඡා කරන දවස අද දවස තුල මම ඊයේ සතියේ මතක් කළා ඔයාලගේ ඩිටේෂන් වචන පහ සහ දෙමළ වචන පහ මම ගන්නෑ කිව්වා. නමුත් අසාලිවීමේ වචන පහ අදත් ලබා දෙනවා. අපි ඒකට සූදානම් වෙමු. එහෙනම් හැමෝම අසාලිවීම කියලා අද දිනේ ලියා ගන්න. මම පුතේ ඉනන් ඔන්න ඔයාලගේ මයික්ස් ඔන් කරනවා. හැමෝම හොඳට සතිමත් වෙන්න. ඒ කියන්නේ සිහියෙන් ඉන්න. නැත්තම් ඔයාලගේ ගෙදර පුංචි පුංචි දෙහි කැපිලි සාන්ති කර්ම කතා බහ කරන ඒවා සමහරට රටේම කට්ටිය දැනගනී ඈ. මොකද මේ පන්තියට සම්බන්ධ වෙනවා ලංකාවේ සියලු ප්‍රදේශ වලින් වගේ. එය දැනගනි. ඒක නිසා හොඳ සිහි කල්පනාවෙන් ඉන්න ඔබගේ ඩිවයිස් එකේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි ටැබ් එකේ හරි ඩෙස්ක්ටොප් මැෂින් එකේ හරි හොඳට බලන්න මයික් එක ඔන් වෙලාද ඔෆ් වෙලාද තියෙන්නේ කියලා. හරි එහෙමනම් අපි වචන ටික ලියමු. එක එක වෘත්තය වෘත්තය හැඩතලය හොඳේ වෘත්තය ඔය විහිංග කොහේ හරි ගියා නේද මන්ට ලියන්න ඔයාලා ලියා ගන්න බැරි ගේ වෘත්තය දෙක හෙන්ඩුව 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 දන්නව නේද අලින් මෙල්ල කරන්න ගන්න හෙන්ඩුව තමයි ඈ කියන්නේ කියන්නේ අහන්නව නැත්තම් ඇන්න පාරක් ඈ හෙන්ඩුව තුන්වෙනි එක නෞකාව 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 හතරවෙනි එක කුරුමිනියා 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 පස්වෙනි එක අවසාන එක වෛද්‍යවරයා වෛද්‍යවරයා වෛද්‍යවරයා
වෛද්‍යවරයා. ඔන්න පුතේ මම නැවතත් වචන පහක් ඉදිරිපත් කරනවා. ලියා ගන්න බැරි කෙනෙක් හිටියා නම් නැවත ඔන්න ලියා ගන්න අවස්ථාවක් කරගන්න. හැබැයි පුතේ ලියපු අය නිකන් ඉන්න එපා. ලියපු අය නැවත ඔබ ලියු වචනය හොඳට පරීක්ෂා කරගන්න. මම ලියලා තියෙන්නේ ඒ වචනයමද කියලා. එක වෘත්තය වෘත්තය දෙක හෙන්ඩුව හෙන්ඩුව තුන නෞකාව නෞකාව හතර කුරුමිනියා කුරුමිනියා පහ වෛද්‍යවරයා පහ වෛද්‍යවරයා හරි දැන් මම ඉරේ වචන එකින් එක ඉදිරිපත් කරනවා ඔබ ඒක බලාගෙන ඒ විදියටම තියෙනවා නම් විතරක් ලස්සන හරියක් දාගන්න එහෙම නැත්නම් උංචි වැරද්දක් දාගෙන ඒ වචනය නිවැරදිව ලියාගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ වෙනද වගේම ඔබේ මතකය තවදුරටත් තහවුරු කරගන්න ඒ වචනය වාර පහක් ලියන්න මතක තියාගන්න. එතකොට ගලේ කෙටු අකුරක් වගේ හැමදාම මතකේ රැඳෙයි ඔබගේ. අපි එහෙනම් වචන ටික ඔන්න මම ඉදිරිපත් කරනවා එකින් එක. ඔන්න පළවෙනි වචනේ අද දවසේ වෘත්තය මේක පුතේ උච්චාරණය කරනකොට හල් රයන්නක් කියවෙනවනේ අපි සාමාන්‍යයෙන් අපේ කියවෙනවා නමුත් ලියන්නේ නැහැ වෘත්තය මේක මතක ඇති ඔයාලට ඉරු ශබ්දය තමයි මෙතන එන්නේ හඬ ඉරු ශබ්දේ එන්නේ එතකොට ඉරු අකුරට යොදන පිල්ලම තමයි ගැටය සහිත ඇලපිල්ල මතක ඇති ඔයාලට ගැටය සහිත ඇලපිල්ල තමයි මෙතනදී තියෙන පිල්ලම වෙන්නේ වෘත්තය දෙක හෙන්ඩුව හෙන්ඩුව මෙතන තියෙන රීතිය මතකද මම මේ කියන එක්කෙනා කියන්න බලන්න ඔයාලගේ මයික්ස් ඔන් කරලා තියෙන්නේ මට මතක හැටියට සසින්දි සවිද්‍යා සසින්දිට මාව ඇහෙනවා නේද ස්ක්‍රීන් එක අයින් වුණානේ. හරි මම ස්ක්‍රීන් එක දානවා. මම මේ මයික්ස් මට මතකයි ඔන් කරේ වගේ එකයි හරි. හරි දැන් පේනවා. සසින්දිකෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ වගේ නේ. සර් මම මතීෂ මං කියන්නද? හරි පුතේ කියන්න බලන්න. දයන්නට පෙර දෙන්නේ මූර්තිජ නයන්නයි. ඔව්. බොහොම හොඳයි. දයන්නට පෙර පුතේ හල් වෙන නයන්න බොහෝ දුරට මූර්දද වෙනවා. ඇයි මම බොහෝ දුරට කියන වචනේ පාවිච්චි කරේ? මේක යෙදෙන්නේ පුතේ සිංහල වචනවල විතරයි. දැන් අපේ භාෂාවට පුතේ වෙනත් භාෂාවලින් එකතු වෙච්ච වචන තියෙනවා. තිමල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් එකතු වෙච්ච වචන තියෙනවා. ඔබ දන්නවා අපේ ලංකාව විවිධ අවස්ථාවල එක එක කණ්ඩායම් වලට ඒ කියන්නේ එක් එක් ජාතීන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබුණානේ. කියන්නේ අපි යටත් කරගෙන හිටියා. ඒ කාලය තුල ඔවුන්ගේ දේවල් අපේ භාෂාවටත් එකතු වුණ පුතේ. එතකොට සිංහල වචනවල අපි කියන්නේ අර ඔරිජිනල් සිංහල වචන තියෙන්නේ. අපි ඒවට කියන සුද්ධ සිංහල වචන කියලා. මෙන්න මේවයි ඩයන්නට පෙර හල්වල නයනු මූර්දද වෙනවා.
හෙන්ඩුව ආණ්ඩුව පාණ්ඩුව ඒ දණ්ඩ කොණ්ඩය රණ්ඩුව මේ වගේ වචන. ඔව් උණ්ඩය මේ වගේ වචන වල අපි දන්නවා මූර්ධද න යෙදෙන්නේ කියලා. සර් වණ්ඩුව. ඔව් වණ්ඩුව කණ්ඩුව ඔය ඔක්කොම හරි පුතේ. දැන් මතකයි වාරට ඒක. එතකොට යෙදෙන්නේ වචනයක් කියන්න පුළුවන් ද කාට හරි? සර් කෙන්ඩුව. ඩයන්නට පෙර හල් වෙච්ච දන්තද? පාවිච්ච කරන වචනයක් තියෙනවා මතකද? හැඩතලයක් තියෙනවා. සිලින්ඩරේ. අන්න මම මේ උදාහරණ ගත්තේ එකයි සිලින්ඩරය කියන එකේ නයන්න මූර්ධද වෙන්නේ නැහැ. හේතුව තමයි සිලින්ඩරය කියන්නේ පුතේ අපේ වචනයක් නෙවෙයි. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් ආපු වචනයක්. අපි ඒක ඒ විදිහටම සිංහල වචන විදිහට පාවිච්චි කරනවා. දැන් මේ වගේ තැන්වල යෙදෙන්නේ නැහැ. එකත් මතක තියාගන්න හොඳේ. රයිට් අපි තුන්වෙනි වචනේට යනවා. ආන තුන්වෙනි වචනේ නෞකාව. අවු ශබ්දය තමයි මෙතන තියෙන්නේ නෞකාව. දන්නෝ? තුන්වෙනි එක කුරුමිනියා. කුරුමිනියා. මතකයිනේ පුංචි කාලේනේ අනිත් පැත්තේ පෙරලිලා දඟලනකොට පොඩි සපෝට් එකක් දුන්නාන් පස්සේ යනවනේ. මොකද මෙයාට අනිත් පැත්ත ගෑවුනාන් පස්සේ තනියෙන් පෙරලෙන ටිකක් අමාරුයිනේ. අර අතරගාති දාලා පාද ටික එහෙට මෙහෙට වනවන ඉන්නවනේ. පිටල්ලුවක් දුන්නොත් සපෝට් එකක් දුන්නොත් පෙරලුවත් අනිත් පැත්තට පාසියෙම යනවනේ. කුරුමිනියා. වෛද්‍යවරයා. වෛද්‍යවරයා. මෙන්න මේ අද දීපු වචන පහ පුතේ හතර ශ්‍රේණියේදී ඔයාලට මතකද නැහැ. ඔයාලගේ නිපුණතාවය පරීක්ෂා කරන්න දීපු වචන 10න් 5ක් තමයි මම ඔය ඉදිරිපත් කළේ තියෙන්නේ. මේ වචන අනිවාර්යෙන් හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. මොකද දන්නවද? ඔව් ශිෂ්‍යත් විභාගෙදී සමහර විට අක්ෂර විඤ්ඤාසය සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්නවලට මෙන්න මේ මං කියන වචන ටික දෙන්න පුළුවන් බොහෝ අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ වචන ගැන වැඩි අවධානයකින් ඉන්න. වැඩි අවධානයකින් ඉන්න. රයිට් අපි එහෙනම් පේපර් එකට යමු පුතේ. ඔන්න පහෙන් පහම තියෙන අය මම පහෙන් පහයි. හරි පුතේ මම එක එකනාගෙන් ලකුණු අහන්න නැහැ. එතකොට ලොකු කාලයක් යනවනේ. දැන් මේ ප්‍රදේශයෙන් මම අද සම්බන්ධ වෙන අයට කියන්නේ එන්න මේ ප්‍රදේශයෙන් තමන්ගේ ලකුණු ප්‍රමාණය ලියා තියන. දැන් පහෙන් පහම තියෙනවනම් මම මෙතන අම්මල සාත්‍තර වැඩි හිටියෝ ඉන්නවා. ඒ දුවලගේ පොත්වල ලියන්න හොඳ දුව කියලා. පුතෙක් නම් ලියන්න හොඳ පුතා කියලා. පහෙන් පහම තියෙන අයගේ විතරයි. අනිත් අය ඉතින් දුක් වෙන්න එපා පුතේ. මේක විභාගෙ නෙවෙයිනේ. ඉතින් පුරුදු වෙන්න වාර පහක් ලියලා වැරදි වචනේ නිවැරදිව ලියන්න පුරුදු වෙන්න. එතකොට පුතේ අපි අර සිංහල භාෂාව විනාශ කරන ඝාතනය කරන ළමයි වෙන්නේ නැහනේ. අපි සිංහල භාෂාව හරියට ලියන කියන පිරිසක් බවට පත් වෙනවා. ඒක පුංචි කාලේ ඉඳලා පුරුදු වෙනවා. අපේ වැඩිහිටියෝන්ගෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්නමක් වනේ අපහසුයි කියලා. ඇත්තටම එහෙම ආදර්ශමත් පුජ්‍යලේ අපිට නැහැ පුතේ ගොඩක් දුරට. ඒක නිසා අපි පුංචි කාලේ ඉඳලා හරි දේ ඉගෙනගෙන හරියට හැදෙමු. හරි. මම එහෙනම් ඔන්න අපි යනවා පේපර් එකට. මම ඉස්සෙල්ලා පළවෙනි පේපර් එක තමයි පුතේ සාකච්ඡා කරන්න. ඒකේ ගැටලු ටික අපිට වැදගත් වෙන නිසා අපි ඊට පස්සේ මම ඔයාලට විවේක කාලය දෙනවා මිනිත්තු 10ක් 8ට විතර වගේ. ඒ වෙලාවට කෑමට ලෑස් ආහාර ගන්න සූදානම් ඉන්නේ වෙලාවේ. එහෙනම් දැන් අපි පළවෙනි පේපර් එකේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. දැන් පේපර් එක අතට ගන්න.
හරි. ඔන්න පේපර් එකේ 1 2 ප්‍රශ්න 2 දැන් ඔන්න තිරේ පේනවා ඇති ඔයාලට. පහත 1 හා 2 ප්‍රශ්නවල මුලින් දී ඇති රූපයට ඉස්සෙලාම හඳුනා ගන්න පුතේ මුලින් දී ඇති රූපය එතකොට. එතකොට මුලින් දී ඇති රූපය මම පෙන්නන්නම් දැන් සමහර අයට ඒක හඳුනා ගන්න අපහසු නම් මම ඒක මාක් කරා. මෙන්න මේ ඔන්නෝයි මම මුලින් දී ඇති රූපය කියන්නේ පුතේ මෙන්න මේ මම කොටුවක් ඇඳ රූපය. හොඳේ. මම මේ මවුස් එකෙන් අඳින්නේ ඒකයි මේ වගේ වෙන්නේ. මොකද මවුස් එකෙන් එහෙම පහසුවෙන් අඳින්න බෑ. හොඳේ. ඒක තේරුම් ගන්න. මුලින් දී ඇති රූපය. එතකොට මෙන්න මේ තමයි මුලින් දී ඇති රූප දෙක. එතකොට කියන්නේ මුලින් දී ඇති රූපයට සමාන වන රූපය තෝරන්න. ඒ කියන්නේ ඒ විදිහටම තියෙන්න ඕන පුතේ එතකොට. දැන් බලමු අපි මෙතන මෙන්න මේ එකේ ඉලක්කමක් වගේ පේන්නේ. අනිත් පැත්තෙන් තමයි මේක පේන්නේ මේ ඉලක්කම් ඔක්කොම පේන්නේ පුතේ අර මුහුණ බලන කණ්ණාඩියකින් බලපු ආකාරයට තමයි මේ ඉලක්කම් ටික පින් කරලා තියෙන්නේ. එතකොට බලන්න එකේ ඉලක්කම මේ විදියටම තියෙන්නේ මොන රූපෙද කියලා. රූප තුනේම එකේ ඉලක්කමේ වෙනසක් නැහෙනි. නිවැරදිව තියෙනවා. ඊළඟ එකෙන් එක බලන්න ඕන. දෙකේ ඉලක්කම බලන්න තියෙන විදිය දෙකේ ඉලක්කමත් නිවැරදිව තියෙනවා. වෙනසක් වෙලා නැහැ. හතර ඉලක්කම බලන්න. Excuse me sir. ඔකේ. අපිට පේපරේ ලැබුණේ නැහනේ. ආටද? ඔව් සර් අපි හැම ගියපු හැම දවසකම මේ රෝයල් එක හැමවත් වහලා තිබුණා. ඔය රෝයල් එකේ ගත්තේ ආයෙත් විතරද ඔය ගැටලුව තියෙන්නේ එතකොට? සර් මම මේ පාළුවත් නැහැ. නෑ එහෙම වෙන විදියක් නෑ පුතේ. සර් මම ගත්ත රෝයල් එක. නෑ රෝයල් එකෙත් මම දිනයක් කියලා තිබ්බනේ පුතේ. මෙහෙමයි මම කියුවේ දා වාට පන්තියේ දිගුවා 21 මට මතක හැටියට 21 දවස් ඇතුළත ලබා ගන්නයි කියලා. මොකද මං ඒ ආයතනයේ තුල මේ දවස්වල නිවාඩුයි ඒ දවසේ තමයි මම එක්කෙනෙක් රඳවන්නේ. ඉතින් ඒක නිසා අනිත් කොට සමහරට අපහසුතාවයක්පත් වෙන්න පුළුවන්. සමහරට වහලක් තියෙනවා. සර අපිට නෑ ලැබුණා. ඔව්. ඒක ඔයාලගේ මොනවා පැත්තේ මොනවා හරි තිබ්බ අඩුපාඩුවක්. හොඳද? හරි. දැන් ඔයා මේක බලාගෙන ඔව් ඔයාට කරන්න පුළුවන් එතකොට දැන් ඔයා ලියුප් එකම හරියට අපිට බලා ගන්න විදියකුත් නැහැනේ දැන් අදට අහගෙන ඉන්න අහගෙන ඉඳලා අඩුපාඩුවක් තිබුණොත් එහෙම YouTube එකට දානවා මේ අද පාඩම ඒකෙන් තමන්ගේ පේපරේ අරගෙන ඒකත් එක්ක බලලා ගැටලු තියෙනවා නම් විසඳ ගන්න දැනට කොහොම ඉන්න හොඳද ඒක මට කලින් කිව්වා නම් හරි දැන් පන්ති වෙලා කියලා වැඩක් නැහැ පුතේ ඔක ඔයාලා ලබා ගන්න ගිය වෙලාවේ මට කිව්වා නම් මම මොකක් හරි කරනවා. ඉතින් දැන් අතරතුර මට මේ අතරතුර විසඳුමක් දෙන්න බෑ. දැන් ඊයේ හරි ඊට කලින් හරි කිව්වා නම් ඕකට විසඳුමක් දෙන්න තිබ්බා. ඒක නිසා ඒ වගේ අවස්ථා උදා වෙනකන් ඉන්න එපා පුතේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක විසඳ ගන්න ඕනේ ඊට කලින් නේ. මොකද අපේ ලංකාවේ මේ වැඩිහිටි මිනිස්සුන්ගේ තියෙන එහෙම ගතියක් පුතේ. කිසි අනාගතේ ගැටලුවක් එන්නට කලින් ඒක දකින්නේ නැහැ. ඒ කියන්නේ ඒකනේ අපිට මේ කෙලවිලා තියෙන්නේ නේ කිසි දෙයක් අනාගතය ගැන සැලසුමක් නැහැ දැක්මක් නැහැ දකින්න බෑ අඳුම්තරමේ මොනවා හරි දෙයක් කරනකොට ඒක ප්‍රතිඵල පේන්න තියෙන ඕන ඔළුවක් තියෙන මනසේ ගුණන්නේ ඉතින් අර එහෙම වෙන්න එපා දැන් අපි දන්න හිට පන්තිය තියෙනවා හිට මට මේ ගැටලු වෙනවා ඒක දැන් මේ වෙලාවේ ඉදිරිපත් කරලා වැඩක් නැහැ ඔකට කලින් කිව්වනම් මම විසඳුමක් දෙනවා මොකක් හරි ඉතින් දැන් මේ වෙලාවේ වාට කරන් තියෙන්නේ මේක දිහා බලාගෙන ඉන්න පාඩම කරන විදිය පේපර් එක ගෙනාවට පස්සේ YouTube එකට මම දානවා ඒකෙන් ඔයාලගේ තියෙන අඩුපාඩු සකස් කරගන්න. හරි මම යනවා මගේ වැඩේට. ඊළඟට හතරේ ඉලක්කමත් කොටු තුනේම වෙනසක් වෙලා නැහැ. පහේ ඉලක්කම බලමු. පහේ ඉලක්කමත් මේ බලන්න. ඔන්න පහේ ඉලක්කමේ වෙනසක් පේනවා මොන රූපෙද? මෙන්න මේ මම පෙන්වන රූපෙ බලන්න. වෙනස් වෙලා තියෙනවා. පහේ ඉලක්කම මෙන්න මේ මැද රූපේ මම ඔන්න ඒක රවුම් කරා. ඒකේ හරිය විදියටම තියෙනනේ. ඒකේ අර කණ්ණාඩියකින් බැලුවම පේන විදියට නෙවෙයි පේන්නේ. ඊළඟට හයේ ඉලක්කම ඒකත්
මෙන්න මේ රූපේ වෙනස් වෙලා තියෙනවා. තුන්වෙනි එකේ වෙනස් වෙලා තියෙනවා. දැන් එතකොට අපිට පේනවා ඇති හතේ ඉලක්කම නිවැරදිව තියෙනවා. එහෙනම් ඒ ආකාරයෙන්ම තියෙන්නේ පළවෙනි රූපේ. මෙන්න මේ පළවෙනි රූපේ. ඔබ ඒක තෝරලා තියෙනවා නම් හරියක් දාලා ඇති. මොනවා හරි පේපර් එකේ පුතේ බලද්දී අඩුපාඩුවක් වෙලා වෙන්න පුළුවන් බොහෝ දුරට. හොඳද? සමහරට ඔයාලා ලියපු ඒවා පැන්සලෙන් ලියද්දී පොඩි අපහැදිලි දා නිසා එහෙම අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා තිබුණොත් ඒක මේ අවස්ථාවේ නිවැරදි කරගන්න. ඒ නිසා පන්ති අතරතුර කෑ ගහන්න එපා. එතකොට අපි මේ පාඩමට බාධාවක් වෙනවනේ. මගේ මේක වැරදිලා තියෙනවා, හරි දාලා තියෙනවා නෙමෙයි. එතකොට ඔයාලා කරන්න ඕන මං කියලා තියෙන කල්ලුම් කරන්න ඕන විදිය. ඒ වැරදිලා තිබ්බොත් ඒකට හරියක් දාගෙන ඒ ලකුණ අන්තිමට එකතු කර ගන්න. ඊළඟට බලමු මේ මුහුණේ මොකද්ද තියෙන වෙනස්කම් කියලා. අපි දන්න මේ පළවෙනි රූපයේ තේ නහය තියෙන්නේ අර T අකුරක් පහලට ලියලා වගේ නේ. එතකොට ඒක නහය තියෙනවා රූප තුනේම හරි. හැබැයි මැද එකේ වැරදි නේ. මැද එකේ L අකුරක් විතරයි තියෙනුනේ. මම පොඩ්ඩක් එතන පෙන්නුවා. මැද රූපේ. ඇස්වල වෙනසක් නැහැ. කටවල් වල වෙනසක් තියෙනවා නේ. දැන් බලන්න මේවා තියෙන්නේ මැදහත් මුහුණක් තියෙන්නේ නේ. අර නිකන් අර දුක් මුසු මුහුණක් තමයි තුන්වෙනි එකේ දෙවෙනි එකේ තියෙන්නේ. හැබැයි සිනා මුසු මුහුණක් තියෙනවා පළවෙනි එකේ. එන කටේ වෙනසක් තියෙනවා. එහෙනම් ඔබට දැන් පේනවා වෙනසක් නොවි ඒ ආකාරයෙන්ම තියෙන්නේ තුන්වෙනි රූපය කියලා. තුන්වෙනි රූපය. දැන් ගොඩක් අය උත්තරේ තෝරලා ඇති. අපි යනවා ඊළඟ ප්‍රශ්න දෙකට. තුන හතර ප්‍රශ්න වල දී ඇති රූප වලින් නොගැලපෙන රූපය තෝරන්න. නොගැලපෙන රූපය තමයි තෝරන්න තියෙන්නේ. දැන් බලන්න කරපටියක් තියෙනවා. කරපටිය කියන්නේ ටයි එකට. හොඳේ. දැන් අපිට එක සැරේට මතක් වුණා කරපටි දාන්නේ බල්ලන්ට කියලා නේ. ඉතින් මේ කරපටිය ටයි පටියට කියන්නේ කරපටිය කියලා අපේ සිංහල වචනේ. අපිට අර ගොඩක් අර මම කිව්වේ මේ අපේ වචන අපිට දන්නේ නැති වුණාට අපි පරසුද්දගේ වචන ටික නම් දන්නවා නේ. දැන් අපේ පරගැතිභාවයේ තියෙන පුතේ පුංචි ටික ටික නේ. අඩුවෙන් වැඩියෙන් තියෙන එක එක්කෙනාට ඒකයි ඔය මතක තියෙන්නේ. කරපටිය පොට කලිසමක් තියෙනවා. තොප්පියක් තියෙනවා. කැප් එක නෙමෙයි මේක. හැට් එක. හොඳේ තොප්පිය. ඊළඟට සපත්තු තියෙනවා. දැන් මෙතන නොගැලපෙන එක පොඩක් කල්පනා කරන්න වෙනවා. දැන් මදි ටයි පටිය කියන්නේ පුතේ අපි පළඳින දෙයක් නේ. අඳින්නේ නැහැ පළඳින. තොප්පිය සපත්තු පළඳිනවා. කලිසම අපි කොට කලිසම අඳිනවා. ඔව්. එහෙනම් අපි උත්තරේ විදිහට මෙතන ගන්න වෙනස් රූපය කොට කලිසම ෂෝට් එක. ඒක තමයි වෙනස් එක. පොඩක් කල්පනා කරලා හරි වෙන්න ඕනේ. දැන් අපිට පේන්නේ මේක හරිය සරල ලිහිසි දෙයක් වගේ. නමුත් අපි මේක වෙන් කරගන්න භාවිතා කරන නිර්ණායකය තමයි එතකොට ඇඳුම්. ඒ කියන්නේ පළඳින දේවල් සහ අඳින දේවල් අවශ්‍ය නම් පුතේ මෙතන උඩින් ලියා තියන්නේ. මේ ප්‍රශ්නේදී අපි තේරුම් ගත්තා එතකොට පළඳින සහ අඳින දේවල් තියෙන්නේ. ඊළඟට හතරවෙනි රූපේ බැලුව බැලමටම පේනවා හැඩතල ටිකක්, දිමාන රූප ටිකක්, වෙනස් එකක් මොකක්ද කියලා. පුතේ කරුණාකරලා මයික් එක ඔන් වෙලා තියෙන කාගේ හරි ඒක ඕෆ් කරගන්න. මොකද මේ දැන් මම මේ මයික් ඔන් කරලා තියෙන්නේ පුතේ මේ පන්තියක් වුණා මෙහෙම නිශ්ශබ්ද තියෙන්න පායනේ. එතකොට ඔයාලට අවශ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳගෙන යන්න පුළුවන්. දැන් මම මෙහෙන් කටවල් ටික වහලා තිබ්බොත් කාගේවත් මට විතරක් පන්තිය කරගෙන යන්න තිබ්බා. එතකොට ගැටලු විසඳ ගා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳ ගන්න බැරි වෙනවා අපිට නේ. ඒකත් විසඳගෙන මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඔයාලට කතා කරන්න අවස්ථාව තිබුණම නේ. අදහස් එක ඉස්සරහට යන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳගෙන යන්නේ නැහැ කි. ඔ පුතේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද?
ඔයා හිටියේ නැද්ද දෙවෙනි එකට උත්තරේ දුන්නේ තුන. Thank you sir. හරි. බලමු මේ හැඩතල වල වෙනස් එක මොකක්ද කියලා. දැන් අපි කල්පනා කරන්න ඕන කොහොමද පුතේ මේක බෙදන්නේ කියලා. දැන් අපිට පේනවා ත්‍රිකෝණයක් තියෙනවා අඩ වෘතයක් තියෙනවා වෘත භාගයක්. අපි ඒකට කියනවා අඩ වෘතය කියලා. ඊට පස්සේ සමචතුරස්‍රයක් පේනවා ඍජු කෝණාස්‍රයක් පේනවා. කෙනෙකුට මේක මේක අනිත් ඒවා සම්පූර්ණ හැඩතලයක් මේක භාගයක් කියලා ඕන නම් හිතලා දෙවන උත්තරේ තෝරන්න පුළුවන්. හැබැයි උත්තරේ දෙවෙනි එක තමයි පුතේ. ඊට වඩා තර්කානුකූල එකක් තියෙනවා මෙතන. කාටද කියන්න පුළුවන්? ත්‍රිකෝණයෙන් භාගයක් නැහැ. ත්‍රිකෝණයෙන් භාගයක් නැහැ. මම සර් මම කියන්නද? අර කියන්න බලන්න. හැම එක රූපේ තුන රූපේ හතර රූපේ හැම එකකම සම්පූර්ණ හැඩතලයේ තියෙන දෙවෙනි රූපේ භාගයයි තියෙන්නේ. අම්මෝ පුතේ දැන් ඔක්කොම එක සැරේට මයික් ඔන් කරලා කෑ ගහනකොට මං කිව්වා අර එහෙම කරන්න බෑ කියලා. මං කිව්වා ඕන කෙනාට අත උස්සන්න කියලා ඇත්තේ. නේ අත උස්සලා දියන මං අවස්ථාව දෙන්නම් එතකොට කියන්න හොඳේ. එහෙම නැති වුණොත් එහෙම පන්ති බාධාවක් වෙනවා. මොකද 3 4 දෙනෙක් එක සැරේට කතා කරනකොට පැහැදිලි නෑ හොඳේ. අන්කරච්චලයක් බවට පත් වෙනවා. හරි. මේ දැන් මෙතන තියෙන්නේ පුතේ මේ තැන බලන්න පොඩ්ඩක්. ඊට වඩා අපිට එහා ගිය දෙයක් පේනවා මෙතන. 1 3 4 ජ්‍යාමිතික හැඩතල. ඔව් එතකොට 2 කියන්නේ ජ්‍යාමිතික හැඩතලයක් නෙවෙයිද? දෙක කියන්නේ ජ්‍යාමිතික හැඩතලයක් තමයි පුතේනේ. අපි මෙතන මේක බෙදා ගන්නකොට ඊට වඩා එහා ගිය තැනක් තියෙනවා. පාට චිත්‍ර අඳිනකොට පුතේ මතක තියාගන්න අපි රේඛා වර්ග දෙකක් පාවිච්චි කරනවා. අනේ පුතේ දැන් ඔන්න මයික් ආයි ඔන්න එලා හොඳේ. දැන් කතා කරපු අය තමයි ඇත්තේ ඔය. ඔක්කොම කියන්නේ. මම නම කාගෙද කියලා කියනවා දැන් හොඳේ. කවුද මේ එසෙන් දිගේ මයික් එක ඔන් වෙලා. ඔව්. හරි, ඒතරේ ඕෆ් වුණා නේ. මම කිව්වේ මෙතන ඊළඟට ගියා. මේ අපි චිත්‍ර අඳිනකොට පාවිච්චි කරන පුතේ රේඛා වර්ග දෙකක්. එකක් තමයි සරල රේඛා. ඒ කියන්නේ කෙලින් අඳින ඉරි නේ. අනිත් වර්ගයේ වක්‍ර රේඛා. දැන් බලන්න මෙතන පළවෙනි රූපය අඳින්න පාවිච්චි කරලා තියෙන සරල රේඛා විතරයි. දෙවෙනි රූපය අඳින්න පාවිච්චි කරලා තියෙනවා සරල රේඛාවක් සහ වක්‍ර රේඛාවක්. තුන්වෙනි රූපෙට සරල රේඛා විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. හතරවෙනි රූපෙට සරල රේඛා විතරයි. ඒ පැත්තෙන් බැලුවත් මේක වෙනස් රූපයක් බව පේනවා එතකොට නේ. එතකොට දෙවෙනි රූපෙට සරල රේඛා සහ වක්‍ර රේඛා දෙකම පාවිච්චි කරලා තියෙනවා. කවුරුත් ඒක දැක්කේ නෑනේ. අර භාගයේ එක විතරයි දැක්කේ. කමක් නෑ. ඒකත් මතක තියාගන්න. කිමත් අපිට බලන්න පුළුවන්. මෙන්න හොඳ ප්‍රශ්නයක්. පහත දැක්වෙන්නේ ජලය හතරෙන් එකක් දමා ඇති. හතරෙන් එකක් කියන්නේ හතරෙන් පංගුවක්. ඒ කියන්නේ කාලක ප්‍රමාණයක්. වීදුරු කිහිපයක්ලු. ඒ වායේ වැරදි පිහිටීම ඇති පිළිතුර තෝරන්න. එමෙතෙන් අපේ ජලයේ පිහිටීම ගැන මම නිශ්චිත දෙයක් කියලා තියෙනවා. සෑම විටම ජලයේ පිහිටීම පිහිටන්නේ තිරස් ආකාරයේ. තිරස් විදියට. තිරස් විදියට කියන්නේ මම ඇඳලා පෙන්නන්නම් මෙන්න මේ විදියට. ඩක්කේ නෝටේට් එකක් අරගෙන අඳිනකම්. ඔව්. මෙන්න මේ විදියට හරියටම තිරස් ආකාරයට තමයි ජලය පිහිටන්නේ. ඕන විදියට තිරස් විදියට තමයි. ආයිත් මයික් එක අපෝන් එක හොඳේ. ජලය පිහිටන්නේ ඕන විදියට තිරස් විදියට. එතකොට කොයි වෙලාවෙත් එහෙමයි. දැන් අපි මේක මෙන්න මේ තිරස් ආකාරයට පිහිටීම පාවිච්චි කළා තමයි ඔය සම ඒක බිමක් මට්ටම් කරන්නේ. දැන් ගෙදරක සිමෙන්ති දානකොට වෙනත් තැනක විශාල ඉදිකිරීම් කරනකොට
මේ ජලයේ පිහිටීම පාවිච්චි කරලා මේ තිරස්ස පිහිටීම පාවිච්චි කරලා තමයි උස සමානව ගන්න හැමතැනම. වතුර බහින ආකාරයටනේ. වතුර බහින්න ඕන තැනට පාත් කරන්නේ. දැන් යාලා මේකට පාවිච්චි කරන බටයක් උති. සුදු පාට ඔයාලා දැකලා ඇති. ඒකට වතුර පුරවල තමයි ගන්න. වතුර පුරවල. ඔව් ලෙවල් බටය කියලා කියන්නේ. මෙන්න මේ ලෙවල් බටය. තිරස් බව පාවිච්චි කරලා කරන දෙයක්. එතකොට වීදුරුවක් උනත් එහෙමයි පුතේ බලන්න එතකොට වීදුරුව ඇල කළා තියෙනකොට පළවෙනි රූපේ ජලය ඇල වෙලා තියෙනවා තිරස්ස පිහිටලා තියෙනනේ මං කොනේ මොන වාජනේ දැම්මත් වතුර වාජනේ හැඩය ගන්නවා හැබැයි ඇල කරනකොට කොහොම තිබ්බත් ජලය පිහිටන්නේ තිරස් විදියට එහෙනම් පළවෙනි එකේ ගැටලුවක් නැහැ මේ බලන්න තිරස් විදියට තියෙනනේ දෙවෙනි එකෙත් වීදුරුව ඇල කරාට දකුණු පැත්තට ජලය තිරස් විදියට තියෙනවා. තුන්වෙනි රූපේ වීදුරුව ඇල කරාට ජලය ඇල වෙලා නැහැ. ඔන්න බලන්න. ජලය පිහිටන්න ඕන ඔය විදියට. හැබැයි හතරවෙනි එකෙත් තියෙනවා. දැන් ඔබට පේනව ඇති වැරදි පිහිටීම ඇති පිළිතුර තමයි තුන්වෙනි එක. ඔබ තුන්වෙනි එක තෝරලා ඇති බොහෝ අය. ඕන අපුඩේ මේක පරීක්ෂා කරන්න පුළුවන් වලට වතුර වීදුරුවක් අරගෙන චුට්ටක් බලන්න මම මේ කියන දේ හොඳේ ඇල කළ බලන්න ඉතින් විභාගෙදි මේක ආවන විභාගෙ නෑනේ වතුර වීදුරුවක් හැබැයි අමතක කරන්න එපා පුතේ ඔයාල වතුර බෝතලේ අරන් යනවනේ අරන් යනවා නේද විභාග ශාලාවට වතුර බෝතලේ ආන්නේ වෙලාවේ බය නැතුව මේ වගේ ගැටලුවක් ආවොත් වතුර බෝතලේ ගන්න අතට අරගෙන මේ පිහිටීම එක එක විදියට බලන්න කියපු විදිහට බලන්න. එතකොට ගැටලුවක් ඉන්නේ නැහැ. හරි, ඒ වෙලාවට අර ස්ථානෝචිත ප්‍රඥාව දැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඒ වගේ ගැටලුව විසඳ ගන්න ඕන හරියටම. හොඳද? අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අය කාගේ හරි ආයිත් මයික් එකක් ඔන්න එලපු කිව්ව පොඩි පොඩි කුරු කුරු ගාන සද්ද ඇහෙනවා. මට දැන් බාන් මන් දැන් අවස්ථා කීපයක් කිව්වා. කාලය ගොඩාක් අපිට යනවනේ මේ වෙනුමේ. මමත් නිවැරදි වුණේ නැහැ. කවින්දුගේ. අවින්දුගේ. ආත රූපේ අඳුරු කර ඇති කොටස මුළු රූපෙන් භාගයක් ලෙස ඇති පිළිතුර තෝරන්න. පුතේ ඔය රූපය අපි කොටස් වලට බෙදමු. දැන් මේ අඳුරු කරපු වගේ කොටස් වලට බෙදා ගන්න. මම බෙදන්නම්. දැන් අපිට බෙදන්න පුළුවන් පුතේ මෙහෙම. දැන් මෙන්න මේ රේඛාව අපිට දික් කරන්න පුළුවන් මෙතෙන්ටම. ඊට පස්සේ මෙන්න මේ රේඛාව අපිට මෙතෙන්ටම දික් කරන්න පුළුවන්. දැන් ඔබට පේනවා මේකේ කොටස් කීයක් තියෙනවද කියලා නේ? අඳුරු කරපු ඒ වගේ ඒයක් තියෙනවද කියලා පේනවා. අපිට ගණන් කරමු. 1යි 2යි මාංකයක් දානවා. 3යි 4යි 5යි 6යි 7යි 8ක් පේනවා. එතකොට කොටස් ගන්න අපිට තියෙනවා 8ක්. 8ෙන් කීයක් පාට කරලා තියෙනවද? 8ෙන් 2ක් පාට කරලා තියෙනවා. ඉතින් පුතේ 8න් 2 නැහැනේ උත්තරවල. ඊළඟට අපි බලනවා මේකේ තුල්ලේ භාග පුතේ. දැන් අපි භාග හොයන්නත් පුළුවන්. හරය සහ ලවය. ඔයාලා දන්න මේ උඩ තියෙන්නේ හරය යට තියෙන්නේ හරය උඩ තියෙන්නේ ලවය. හරය සහ ලවය දෙකෙන් ගුණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකෙන් බෙදන්න පුළුවන්. බෙදුවම හැබැයි උඩ යට දෙකම එකම සංඛ්‍යාවෙන් තමයි කරන්න වෙන්නේ. හරය සහ ලවය. බෙදලා හෝ ගුණ කරලා අපිට හොයා ගන්න පුළුවන් මේකේ තුල්ල භාග මොනවද කියලා. අපි මේක බෙදලා බලමු. 2 2කින් බෙදුවම 1යි 4 8 2කින් බෙදුවම 4යි. ඔන්න එක තුල්ල භාගයක් වෙනවා 4න් 1 කියලා. 4න් 1 තියෙනවා මේ බලන්න. ආන්න දෙවෙනි උත්තරේ තියෙනවා 4න් 1. එහෙනම් අපිට මේකේ උත්තරේ වෙන්නේ 4න් 1. මේ ටික අපිට මෙහෙම කර නැත්නම් පුතේ උත්තරේ පේන්නේ නැහැ නේ. ඔන්න එතකොට මතක තියාගන්න භාගවලදී තුල්ල භාග ගැනත් අවබෝධයක් තියෙන්න ඕන හොඳේ. මේකේ පිළිතුර
අර තාමත් පුතේ මේ මයික් එකක් ඔන් වෙලා තියෙනවානේ. ඔය හිටපු ගාන චුරු චුරු ගාලා නිකන් වෛරස් මුදා හරින්නේ කට්ටියනේ. සර් අටෙන් එකෙන්න බෑද? ඈ? ඔව් හොඳ ප්‍රශ්නයක්. අටෙන් එක නම් පුතේ අටකට බෙදපු වෙලාවේ මෙතන පාට කරලා තියෙන කොටස් දෙකක්. එතකොට අපිට අඳුරු කර අපි කොටසනේ අහන්නේ. අඳුරු කරපු ප්‍රමාණය අටෙන් දෙකයි පුතේ මේකේ. හොඳද? පේනවා එක පැහැදිලිව අටෙන් දෙක පිළිතුරු වල නෑ පුතේ නේ පිළිතුරු වල තියෙන්නේ පහෙන් දෙක හතරෙන් එක අටෙන් එක හතරෙන් දෙක තියෙන්නේ ඒක නිසා සර් එක තුන භාගයක් කරා එතකොට අපි බලන්න ඕන පුතේ ඒ වගේ වෙලාවට අටෙන් දෙකේ තුල්ල භාග තියෙනවද කියලා අටෙන් දෙකට තුල්ල භාගයක් තමයි හතරෙන් එක ඕන මේ පැත්තට ඕන විශාලක හොයන්න ඕන බලන්න බලා මේක දෙකෙන් ගුණ කරනවා එතකොට මෙතෙන්ට 16 එනවා දෙකෙන් ගුණ කරාම මෙතෙන්ට එනවා 4. 16න් 4ක් මේකට තුල්ල භාගයක්. හරි දැන් ඒක තේරෙන්නේ නැති. මට හිතෙන එයාට ඒක තේරෙන්නේ නැති. දැන් අපි යනවා ඊට. විදුරගේ ලොකු අම්මාගේ එකම සහෝදරිය සුමනාය. දැන් මේක හරි සරල දෙයක් තියෙනවා. හැබැයි හොඳට කියවන්න ඕන තේරුම් ගන්න ඕන. විදුරගේ ලොකු අම්මාගේ එකම සහෝදරිය සුමනාය. බලන්න ඥාති සටහනක් මේකට අඳින්නකෝ මම පොඩ්ඩක් වයිට් බෝඩ් එකට යනවා. මේක පැහැදිලි කරන්න ඕන නිසා. මේ කවිඳු නේද මේ මයික් එක ඔන් කරගෙන ඉන්නේ හැම මොහොතේම. මේක කියන්නේ විදුරගේ ලොකු අම්මාගේ එකම සහෝදරිය. අපි කියමු කොන්න විදුර ඉන්නවා. ඔන්න විදුර. එයාගේ ලොකු අම්මා. දැන් විදුරගේ ලොකු අම්මා කියන්නේ විදුරගේ අම්මා කෙනෙකුත් ඉන්න ඕන අනිවාර්යෙන් නේ. විදුරගේ ලොකු අම්මාගේ එකම සහෝදරිය. අපි කියමුකෝ මෙන්න මෙතන ඉන්න මෙයා විදුරගේ අම්මා. ඊට පස්සේ ලොකු අම්මා කියන්නේ පුතේ අම්මගේ අම්මා නේ අම්මගේ අක්කට අපි ඒ අම්මාගේ අක්කට කියන ලොකු අම්මලා කියලා මම කියන්නේ ආටිච්චේ අම්මගේ පැත්තේ අය ගැහනුව අය හඳුනා ගන්න අපිට ලේසි පැටලෙන්නේ නැහැ අම්මා කියන කොටස කියවෙනවා ලොකු අම්මා උන්ති අම්මා බලන්න අම්මගේ පැත්තේ කාන්තාවන් හඳුනා ගන්න ලේසි ඥාතිත්වේ අම්මා කියන එක කියවෙනවා එතකොට බලන්න විදුරගේ අම්මගේ අක්කට තමයි අපි කියන්නේ ලොකු අම්මා කියලා. මොන ලොකු අම්මා මේ හරියේ ඉන්නවද? එතකොට මේ දෙන්න සහෝදර සහෝදරියෝ නේ. ඒ කියන්නේ මේ දෙන්න සහෝදරියන් දෙන්නේ කියනකොට. එතකොට ඒ පවුලේ ඉඳලා තියෙන්නේ මේ බලන්න දරුවෝ දෙන්නයි නේ. අපි ගත්තොත් ඒ පවුල ගත්තොත් ඒකේ ඉඳලා තියෙනවා ළමයි දෙන්නේ. ඔය අම්මා සහ ලොකු අම්මා. එතකොට විදුර කියන්නේ එතකොට විදුරගේ ලොකු අම්මාට ඉන්නේ එකම සහෝදරියක් නම් ඒ විදුරගේ අම්මා. එන කවුරුවත් නැහැ මේ පවුලේ. එහෙනම් මේ අතර තියෙන ඥාති සම්බන්ධය තමයි මව සහ පුතා. ඔක අඳින්න නැත්තම් පේන්නේ නැහැ. පැහැදිලි වෙන්නේ නැහැ. හොඳේ. මම කොච්චර සරල දෙයක්ද කියලා අහලා තියෙන්නේ නේ. මට පොඩ්ඩක් අතුස්සන්න බලන්න මේක වැරදුමයි. ඕ ගොඩක් අය ඉන්නෝ පේනෝ නේ. ඔව්. ඒ අයට කියන්න තියෙන්නේ පුතේ හොඳට කියවන්න ප්‍රශ්නේ. එක සැරයක් බැරි නම් දෙතුන් සැරයක් කියවන්න. හතර පහ සැරයක් කියවලා තේරුම් ගන්න. හොඳේ. ඒකයි. කියවීම තමයි ඔයාලා ගැටලුව තිබිලා තියෙන්නේ. ඊළඟට ඒක තේරුම් ගන්නකොට පුතේ මේ වගේ සටහනක් අඳින්න. එතකොට තව දුරටත් පැහැදිලි වෙනවා. ඒක උත්තරේ බලමු. එතකොට මව සහ පුතා. මෙතන තර්කයක් තියෙනවා පුතේ. උපාසකවරු සුදු ඇඳුම් අදිටි. එන්නේ මේක තමයි මෙතන තියෙන තර්කය. ඔයාලට තියෙන ප්‍රශ්නවල මේ තර්කානුකූල හැකියාවත් ඔයාලගේ බලන මේ පේපර් එකේදී. දැන් මේකේ තියෙන තර්කය තමයි උපාසකවරු සුදු ඇඳුම් අඳිති. يعني උපාසකවරු සුදු ඇඳුම් තමයිලු අඳින්නේ. නිමල් සුදු ඇඳුම් අඳිති. ඔන්න නිමල් කියන පුජ්‍යලයෙක් ඉන්නවා. එයාත් සුදු ඇඳුම් අඳින්නේ කි. ඒ අනුව නිමල් උපාසක මහතෙකි. එහෙම කියන්න බෑ පුතේ. සුදු ඇඳුම් අඳින්නේ උපාසකවරු විතරක් නෙමෙයි නේ. සුදු ඇඳුම් අඳින්නේ උපාසකවරු විතරක් නෙමෙයි.
අපි බලන්න පාසල් ළමුන් ඔයාලත් අඳින්නේ සුදු ඇඳුම්නේ. තක්කඩි දේශපාලකයෝනේ. ඒත් අඳින්නේ සුදු ඇඳුම්නේ. තමන්ගේ අර මේ තමන් හොඳ මිනිසෙක් යහපත් මිනිසෙක් කියලා ජනතාවට පෙන්වන්න ජාතික ඇඳුම අඳිනවනේ. ඇමරිකාවේ ඉඳලා ආවත් අඳින ජාතික ඇඳුම. ඒ හැටි. ඇමරිකන් පුරවැසි භාගයේ ඔව් ඇමරිකන් පුරවැසි භාගයේ තියාගෙනත් මෙහි ඇවිල්ලා ජාතික ඇඳුම අඳිනවා. ඒ මොකද? මිනිසුන් රැවටීම සඳහා. ඉතින් මේ සුදු අඳින්නේ පුතේ එතකොට උපාසකම ඔව් එතකොට උපාසක මහත් නොවේ. නිමල් උපාසක මහතෙක් නොවේ කියන්නත් බෑ පුතේ. නේ? අපි දන්නේ නැහැ ඒක. එයා උපාසක මහතෙක්ද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද සුදු ඇඳුම අඳින උපාසක මහතු විතරක් නෙමෙයි. ඔව් වෙනත් අය ඔව් නිශ්චිතව කියන්න බෑ පුතේ. උපාසක මහතෙක් කියන්න බෑ. හරියට අපිට පැහැදිලිව කියන්න බෑ. මේකට අපි උත්තරේ තෝරන්නේ නිශ්චිතව කිව නොහැක කියලා. නිශ්චිතව කිව නොහැක කියලා. ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 9ට. එකේ සිට 10 තෙක් ඇති සංඛ්‍යා සියල්ලේ එකතුව කීයද කියලා අහනවා. මම මේක පැහැදිලි කරන්න නැවතත් වයිට් බෝඩ් එකට යනවා. මෙන්න මේ වගේ සංඛ්‍යා ගොඩක් එකතු කරන්න ආවම මම පුංචි සරල කෙටි ක්‍රමයක් ඔයාලට කියලා තියෙනවා. වනපුතේ ආයෙත් පවුනේ. ඉඳු. අකිඳුගෙත් මයික් එක ඔන් වෙලා තියෙන්නේ සද්දෙනවා. ඔන්න බලා ගන්න. මේකේ තියෙනවා 1 සිට 10 තෙක් ඇති සංඛ්‍යා සියල්ලේ එකතුව කීයද කියලා. ඉස්සෙල්ලාම අපි තෙක් කියන වචනේ විසඳ ගන්න ඕනනේ. තෙක් කියන එක. අටවෙනි ප්‍රශ්නයේ පිළිතුර මොකක්ද කියලා අහනවා. නිශ්චිතව කිව නොහැක. තුන්වෙනි එක පුතේ. හොඳේ. නිශ්චිතව කිව නොහැක කියන එක. දැන් එහෙනම් අපි මේකේ තෙක් කියන එක විසඳ ගන්න ඕන. තෙක් කිව්වම 10 ගන්නවද නැද්ද කියන එකට මම කවියක් කියලා දීලා ඇති. මතක නේද? තෙක් අග දක්වා ගන්නේ නෑ අග අතර කිවොතින් පුතේ ගන්නෙම නෑ මුල අග එක් කිවොත් මුල අග ගන්නවා ඒ කියන්නේ 10ක් ගන්නවා කියන එක පුතේ හොඳේ එහෙනම් අපි සංඛ්‍යා ටික ලියමු 1 පහට ලියාගත්තා නම් ලේසි 2 3 4 5 6 7 8 9 10 සර් ඔව් ඕකට සර් පේපර් පන්තියේදී ලේසි ක්‍රමයක් කියලා දීලා ඔව් මම ලේසි ක්‍රමයක් පේපර් පන්තියේදී කියලා දීලා ඇති දැන් මෙන්න මේක උඩ යට අපි එකතු කරගෙන යන්න පුළුවන් මේ මොකද ඕන මම එකතු කරනවා උඩ යට දෙක එකතු කරනවා 9යි 10යි 1යි 11යි ඊට පස්සේ ආයේ මේ ඉතුරු සංඛ්‍යාව උඩ ඉඳලා ඉදින් එකයි යටින් එකයි මේ 9යි 2යි 11යි ඊළඟට මේ 8යි 3යි 11යි ඊළඟට මේ සංඛ්‍යා 2 7යි 4යි 11යි 5යි 6යි 11යි ඔක්කොම දිනන 11 ඒවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා එතකොට අපිට 5යෙන් ගුණ කරනවා 11 5යෙන් ගුණ කරනවා පස්සරක් එක 5යි පස්සරක් එක 5යි පිළිතුර 55යි. අපිට මේක මේ විදිහට එකතු කරන්න ගියාම පුතේ ටිකක් වෙලාව යනවා. පැටලෙන්නත් පුළුවන් නේ. බලන්න මේක මෙන් අපි 11 5ක් අපිට එකතු කරන්න ආවේ. දැන් ඔයාලා බලන්න මේ අනිත් ඒවාත් මේ විදිහට එකතු කරන්න පුළුවන් පුතේ. මේ වගේ આવොත් ඕනම එකක් එකතු කරන්න පුළුවන්. සමහරවිට මෙතෙන්ට 11 නෙවෙයි. සමහරවිට 12 වෙන්න පුළුවන්, 9 වෙන්න පුළුවන්, 8 වෙන්න පුළුවන්. ඒ විදිහට එන්න පුළුවන්. මතක ඇති. එතකොට හරි සරලයි. ඔක මම හරි කියලා දීලා ඇති. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට සටහන් කරගන්න. ඊළඟ ප්‍රශ්නෙට මම යනවා. ඒකේ පිළිතුර එතකොට 1 පුතේ 55 හොඳේ.
ආයේ තියෙනවා 1 සිට 21 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යාවල එක එකකම ලියවෙන වාර ගණන කීයද කියලා අහනවා. ලියන්න බලන්න 1 සිට 21 තෙක් තියෙන ඔත්තේ සංඛ්‍යා ටික. ඔත්තේ සංඛ්‍යා කියන්නේ පුතේ දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙන සංඛ්‍යානේ. හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. දැන් අපි ගන්නවා 1 3 5 7 ඒ විදිහට 9 11 ලියලා බලන්න සංඛ්‍යා ටික පෙළියට. එතකොට ඒ වාර ගන්න. දැන් මේවා ලියන්න නැතුව කරන්න බෑ පුතේ. හොඳේ. එකේ සිට 21 තෙක් කිව්වම් පුතේ තෙක් කිව්වොත් මුලාගනේ දෙකම ගන්නවා එතකොට. 21ක් ගන්නවා. හරි. දැන් සංඛ්‍යා ටික ලියන්න නැති එකේ ඉලක්කම් ටික ගණන් කරන්න. එතකොට වාර ගන්න එනවා කීයද කියලා. එක තුන හතර අටයි හතර නේද පහ හතර ආන හරි හතර නෑ මම කිව්වේ එකයි හය වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියනවාද ඉලක්කම් අටයි තියෙනවා මේ මග හැරුණොත් YouTube එකෙන් බලන්න හොඳද දැන් හය වෙනි කියුම් උත්තරේ කියන්න පුළුවා මට හය වෙනි එකට අපි ගත්තේ දෙවෙනි උත්තරේ හතරෙන් එක මොකක් හරි මග හැරුණොත් පස්සේ ඒක YouTube එකෙන් නරඹ ගන්න. නරඹලා බලා ගන්න. අඩුපාඩුව. සර් ඒක ඉලක්කම 8යි. ඔව් 9 11 11 ඒ දෙකක් තියෙන ඔන්න ඔතන තමයි අපිට මග හැරෙන්නේ. හොඳේ. 12 13 14 15 16 17 18 දෙක මෙහෙ දිනනවා 19 20 21 මොන ගණන්ද 6 2 3 1 2 3 4 5 6 7 8 8 නේ ඊට උත්තරේ දෙන්න ඔත්තේ සංඛ්‍යා 11යි සර් ඔව් 11ක් එනවනේ 1යි 1 ඉලක්කම ලියවෙන වාර ගන්න විතරයි අපි ධානය කරන මුල ඉඳලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11ද 12ද 11යි නේ මෙහෙම ලියලා තියෙනවාද කියලා ඔයාලා පිළිවෙලට ලියවෙන්න පුළුවන් දැන් අපි මෙහෙම යනකොට පිළිවෙලට ලියගෙන ඉන්න පුළුවන් ඔත්තේ ඉරට්ටේ කලවම් වෙන්න පුළුවන් දැන් අන්න ඒකට අපි මොකද කරන්නේ මොකද අපි එකක් හැර එකක් තේන්නේ අපි ලියවෙන්නේ එතකොට නැවත බලමු දැන් මෙහෙම වෙන්න බැරිද ඔයාලට මෙහෙම වෙන්න පුළුවන් අන්න ඒක නිසා තමයි ඒකත් හොඳ සිහි බුද්ධියෙන් ඉන්න ඕන මම මෙහෙම ලිව්වෙම ඒකයි මොකද බලන්න මේ ඔයාලා මේකට දැන් මෙහෙම වෙන්න පුළුවන් අපිට දැන් මම මෙතෙන්ද හරියට ලියන් කියලා දින මෙතෙන්ද නැකම් මෙතනින් පස්සේ ආයි 12 ලියනවා මෙහෙමත් වෙන්න පුළුවන් පුතේ අපිට ඉතින් අන්න ඒ ගැනත් සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ එහෙනම් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා සංඛ්‍යා ටික ලියලා ඊට පස්සේ දෙවනුව බලන්න මම ලියපු සංඛ්‍යා ටික හරිද කියලා. එකේව ගණන් කරන්න කලින් කරන්න ඕන ලියපු සංඛ්‍යා ටික හරිද කියලා බලන්න ඕන. දැන් මම මෙතනින් ඒ අනවශ්‍ය ටික මකනවා. අනේ බාර පරීක්ෂා කරනකොට ඒව අහු වෙනවා. 1 3 5 7 9 11 12 ඕනේ නැහැ. 12 මැකුවා. 13 ගන්නවා. 14 මකනවා.
පහළව ඉතුරු කරනවා දාසයත් මැකුවා දහටත් මැකුවා විස්සත් ඉරට්ටේ මැකුවා ඔන්න ඉතුරු කරගන්න අන්න ඒක තමයි කියන්නේ වැඩක් කරා අන ආයි මයික් එක කොන් වෙලානේ පුතේ මේ ඒක සිහි පුතියෙන් ඉන්නනේ හොඳේ අපේ මිනිස්සු ළඟ නැතිම දේනේ ඔය කල්පනාවෙන් ඉන්නේ ඒකනේ මේ වගේ නිරංජනාගේ සර් ඔව් ඒක තමයි ඔන්න එන්න පුළුවන් අපිට ඒක නිසා මෙන්න මේ වැරද්ද ඉස්සෙල්ලාම කරන්නේ සංඛ්‍යා ටික ලියන්න ඕන බලන්න ඕනේ ඊට පස්සේ ලියලා තියෙන ඔත්තේ සංඛ්‍යාද කියලා ඊට පස්සේ තුන්වෙනි පියවරේ තමයි ගණන් කරන්නේ දැන් ගණන් කරමු ගණන් කරනකොටත් ඕන අපිට මේ වගේ මාක් එකක් යන්න පුළුවන් මාක හැදෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි තියෙන්නේ එහෙනම් 8 කියන උත්තරේ තියෙනවා පළවෙනි උත්තරේ සර් සමහරක් කට්ටිය ඇඟිල්ලෙන් මේ ඒව මේ ගණන් කරන්න හදන ඒ උනාට 11 එකේව දෙකක් තියෙන නිසා ඒ කට්ටිය අන්න ඒක තමයි ඔව් අන්න ඒක තමයි හොඳ එකක් ඒක මේ දැන් මෙතන 1යි 2යි කියලා ගණන් කරා යනකොට අර කිව්වාගේ මේ 11 දෙකක් තියෙන බව අමතක වෙනෝනේ අන්න ඒකත් අමතක කරන්න එපා ඔන්න වෙන්න පුළුවන් වැරදිත් එක්කම කියලා දුන්නා ආයි ඕක සිද්ධ වෙන්න දෙන්න එපා මොකද මේ විභාගය කියන්නේ එක සැරේ ලියන්න දෙන්න ගමන් දෙක තුනක් ලියන්න දෙනවා නමුත් මේ විභාගය ලියන්න දෙන්නේ එක සැරේයි ඒක නිසා කරන සෑම වැඩක්ම එක සැරෙන් හරියන්නම ඕන හොඳේ 8 ඊළඟ එක 11 වෙනි එක සිරිමල් සංඛ්‍යා කාටපත් තුනක් ගෙන පහත සංඛ්‍යාව සෑදුවේ ජනිත් එම සංඛ්‍යාවට 10 ඒවා 4ක් එකතු කර 1 ඒවා 9ක් අඩු කළේය එවිට ලැබෙන සංඛ්‍යාව වන්නේ මොකද්ද කියලා කියනවා. දැන් මෙතන පුතේ මේක එකතු කිරීමක් වුණාට පොඩි 49 වෙනසක් තියෙනවා නේ. අපි මේ සංඛ්‍යාව කියමු 49. ඔව්. මම මේක වයිට් බෝඩ් එකකින් කියලා දෙන්නම්. ජනිත් හදපු සංඛ්‍යාව තමයි 890 නේ. සංඛ්‍යා කාඩ් පදක් පෙන්නලා හදන සංඛ්‍යාව තමයි 890. මෙතන පුතේ කියලා තියෙන්නේ 10 ඒවා 4ක්. එතකොට අපිට 1 ඒවා 10 ඒවා මතක් කරගන්න නම් මේක අපි විහිදුවන්න වෙනවා. මේ සංඛ්‍යාව අපි විහිදුවා ලියන ඉස්සෙල්ලා. දැන් අපි විහිදුවා ලියන අමාද කියන්න කොයිමද මේක විහිදුවා? 800යි 800යි 90යි 90යි ජනිත් 10 ඒවා 4ක් එකතු කරනවා. එහෙනම් අපි 10 ඒවා 4ක් කියන්නේ කීයද? 40යි. එහෙනම් මේකට අපි එකතු කරනවා 40ක්. මෙතන ගැටලුවක් තියෙනවා. මෙතන වෙනසක් වෙන්නේ නැති අනිත් ඒවාට ඕන බිංදුවක් දාලා එකතු කරන්න පුළුවන්. දැන් අපි ඕන එකතු කරනවා. බිංදුවයි මෙතන එතකොට එනවා පුතේ බිංදුවයි 13ක් එනවා. 9යි 4යි 13ක් එනවා. ඉතින් තියන්න බෑනේ. අපි 100ක් මේ පැත්තට ගෙනියනවා නේ. එතකොට ගෙනියන්නේ මතක තියාගන්න 100ක් හොඳද? එතකොට මේ පැත්ත එනවා. එතකොට බිංදුවයි බිංදුවයි 900ක් එනවා. ඔන්න එකතු කරාම එන සංඛ්‍යාව තමයි 930. ඊට පස්සේ ජනිත් කරලා තියෙන්නේ ආයිත් කරලා තියෙන්නේ 1 ඒවා 9ක් අඩු කරේ. 1 ඒවා 9ක් කියන්නේ 9ක් තමයි අඩු කරන්නේ. දැන් මේකෙන් 9ක් අඩු කරනවා. දැන් මෙතන එකතු කරා මෙතන අඩු කරනවා. එතකොට මෙතනින් මෙහාට එකක් ගෙනියන පුතේ 10ක් ගෙනියන්නේ. එතකොට මෙතන තියෙන මතක තියාගන්න 20යි. හොඳේ. මෙතන 10ක් එනවා. දැන් අපි සංඛ්‍යාව ලියනවා. 10 9ක් අඩු කරාම 1යි. මෙතන තියෙන්නේ 20යි. මෙතන 900 හැම තියෙනවා. එතකොට උත්තරේ බලන්න ඉන්නේ
මේක අපි දැන් විහිඳු වාරියල් තියෙන්නේ මේක ආව කකුල උන. එතකොට 9යි 2යි 1යි 921යි. 921යි. කොහොමද මේක වැරදුනා කියලා ටිකක් අතස්සන් බලන්න. ගොඩක් අයට ඒක අලුත් එකක් වෙන්නේ නැති. ගොඩක් අය සමහර අයක් නම් හදාගෙන තිබුණා. එතකොට අපි සංඛ්‍යා විහිඳුවා ලියන කොටත් පුතේ එකතු කරන්න අඩු කරන්න පුළුවන්. මට මතක ඇති ටීචරා ඝන කරා මූල එකතු කිරීම අඩු කිරීම කරපු ක්‍රමේ. ඒක මතක් වෙන තමයි ඔය වගේ ගැටලුවක් ඉදිරිපත් කරේ. එතකොට ඒ විදිහටත් අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. හරි. හදා ගන්න ඕන ගැටලුව විසඳන ආකාරය හදා ගන්න හැමෝම හොඳේ. මොකද ඊළඟ අවස්ථාවේදී ආවයි ගොඩේ පෙන්නන්න අපට අයින් වෙන්න. හරි. හරි ඒකට ඇති කාලය නැත්තම් වෙලාව මදි වෙන පුතේ මම මේ බලෙන් පේපර් එකට පොඩි වැඩි කාලයක් ගන්න ඒකයි ඒක ගැටලු නිසා මේක උත්තරය ආවෙන 921 ඔන්න ගත්ත විදිය බලන්න ඊළඟට තියෙනවා නිමල් ළඟ රුපියල් 2 කාසි වලින් සහ රුපියල් 5 කාසි වලින් අමනක් රුපියල් 65ක මුදලක් ඇත නිමල් ළඟ තිබිය හැකි රුපියල් 2 කාසි ගණන විය හැක්කේ කීයද කියලා අහනවා. එතකොට මේ වගේ වෙලාවදී බලන්න ඕන පුතේ 65 65 5න් සහ 2න් බෙදෙන 2න් 5න් සහ 2න් යන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාවක් බවට පත් කරන්න ඕනනේ. එතකොට හොයාගන්න පුළුවන් 2නෙම 5නෙම බෙදෙන්න ඕන. දැන් අපිට උත්තර ආදේශ කියලා බලන්න පුළුවන්. මේ වගේ ගලාවක් ආවම උත්තර ආදේශ කියලා බලන්න. අපිට කියලා තියෙන රුපියල් 2 කාසි ගණන විය හැක්කේ කියලා. එහෙනම් මේ හැම එකම දෙකෙන් ගුණ කරන්නකො පුතේ ඉස්සෙල්ලා. 12 දෙකෙන් ගුණ කරාම ඔබට පේනවා 24යි. ඉක්මනට ලියාගන්න. මම මේකට උදව්වක් කරන්නම් මේක කරන විදිය. දැන් මෙතන එනවා මේක දෙකෙන් ගුණ කරාම 24ක් එනවා. 2 කාසි ගණන එතන 24යි. එතකොට බලන්න 65න් 24ක් අඩු කරාම කීයද කියලා. ඒක පහට බෙදෙනවාද කියලා. එහෙම බලන්න පුළුවන්. මෙතන බලන්න 13 දෙකෙන් ගුණ කරාම 26ක් එනවා. එතකොට 65න් 26ක් අඩු කරලා බලන්න ඉතිරි ප්‍රමාණය 5න් බෙදෙනවාද කියලා. තුන්වෙනි එකේ 30ක් එනවා. හතරවෙනි එකේ 44ක් එනවා. ඊළඟට කරන්න තියෙන්නේ අපි 65න් මේ ප්‍රමාණය අඩු කරලා බලනවා. 65න් 24ක් අඩු කරාම කීයද බලන්න 65න් 13ක් අඩු කරාම 65න් 26ක් අඩු කරලා බලන්න 65න් 30ක් අඩු කරලා බලන්න 65න් 44ක් අඩු කරලා බලන්න ඒ ඉතුරු වෙන ප්‍රමාණය අඩු කරාට පස්සේ ලැබෙන පිළිතුර 5න් බෙදෙනවාද කියලා බලන්න එතකොට 5 කාසි ගණනක් කියන්න පුළුවන් නේ දැන් අපිට පේනවා 65න් 30ක් අඩු කරාම නම් ඉතුරු වෙන්නේ 35යි නේ ඉතුරු වෙන්නේ 35යි 35 කියන්නේ 5ව 7ක්. අනිත් ඒවායි එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේකේ උත්තරේ කියන්න පුළුවන් දැන් කීයද කියලා.
පහළවයි කියලා. දෙකේ කාසි 15ක් තමයි තියෙන්නේ. අනිත් ඒවා දෙකේ කාසි ඒ ගණන් ගත්තට පහේ ගුණාකාර වෙන්නේ නැහැ පුතේ. පහෙන් බෙදෙන්නේ නැහැනේ. පහේ කාසි ගණනක් එන්නේ නැහැ. එන්නේ තුන්වෙනි උත්තරේ. ඒ වගේ තැනකදී අන්න ඒ වගේ දෙයක් කරලා තමයි උත්තර හොයාගන්න වෙන්නේ. හොඳද? එතකොට කාසි ගණන 15යි. ඒක සරල ප්‍රශ්නයක් නිසා මම ගොඩක් වෙලාව ගන්න නැහැ ඒ වගේ දේවල් වලට. ඊළඟට බලන්න ප්‍රශ්න අංක 15 13. මේකත් හරි ලේසි. බලන්න පොඩ පේනවා ඇති පුතේ මේ ත්‍රිකෝණය නිර්මාණය කරන්න ගරගෙන තියෙන්නේ මේක ඇවිල්ලා පාද දෙකක් සමාන ත්‍රිකෝණයක් බව පේනෝනේ. යටපාද මැද පාදේ මෙන්න මේ යටපාදේ මෙතන තියෙන එක. මම මේක ගත්තොත් එහෙම මෙන්න මෙතන මෙහෙම වෙන්නේ පුතේ. මෙන්න මේ මැද මෙන්න මේ මැද පාදේ තමයි ඔන්න දෙන්න යාවෙන්නේ. ඔය කොටස මේ තියෙන්නේ. ඊට පස්සේ එතකොට මේක දිග ඇරියම මෙන්න මේ පැත්තේ කොටස් පාදේ තමයි ඔය තියෙන්නේ. එතකොට මේ පාදේ තමයි මෙන්න මේ තියෙන පාදේ. ඔක අපි මනසින් ගත්තොත් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට මෙන්න මේ හැඩතලේ එතකොට මෙතන තියෙනවා පේනවා 1යි 2යි 3යි 4යි. ඔව්. ඉරටු කැවල ගණන් කරලා ගන්න පුළුවන්. ඔව් ගණන් කරලා ගන්න පුළුවන් මුතේ. ඒක තමයි මම කියන්න හදන්නේ. මෙතන තියෙන්නේ 1යි 2යි 3යි. ත්‍රිකෝණය හදන්න අවශ්‍ය වෙන්නේ පාද 3යි. මතකයිනේ නේ? ත්‍රිකෝණයේ තියෙන්නේ පාද 3යි. එතකොට මෙතන තියෙන ඒවායි තියෙනවා මේකේ තියෙන පාද ගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි. බලන්න පාද පහක් තියෙන්නේ මොකේද කියලා. මේකේ තියෙනවා 6ක් තියෙනවා. මේකේ 4යි. මේකෙත් 4යි. මේක 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. එහෙනම් පැහැදිලි දැන් ඉස්තැනට තිබිය යුතු රූපය තමයි පළවෙනි එක. ඒ සජිකෝණයට කොහොමද ගන්න බෑ? ඒක පාද සමාන නෑනේ. ඔව්. එහෙම ගන්න පුළුවන්. මේ පාදවල දිග ප්‍රමාණත් දිහා බලන්නේ ප්‍රමාණය දිහා බලලා තීරණය කරන්න පුළුවන්. නේ? ඊපේකින් බලන්න ඕනේ. හැම බලන්න තියෙන හැම පැත්තකින්ම බලන්න ඕනේ. පේන දේවල් එක්ක. හොඳද? එතකොට පැහැදිලිවම උත්තරේ නිශ්චිත කරගන්න පුළුවන්. ඊළඟට 14 තියෙන්නේ එකක් හරි ලේසි එකක් ගිනි කුරු 7ක් යොදාගෙන රූපයේ පෙනෙන ලෙස ත්‍රිකෝණ 3ක් සාදා ඇත. මෙවැනිම ආකාරයට එක පෙළට ත්‍රිකෝණ 6ක් සෑදීමට අවශ්‍ය ගිනි කුරු ගාන කීයද? එහෙනම් පුතේ ත්‍රිකෝණ 6ක් වෙන්නේ මේ කන්දින. දැනට එකක් 1යි 2යි 3ක් තියෙනවා. එහෙනම් තව මේ වගේ කොටසක් අපි එකතු කරනවා. ඔන්න එකක් ඇන්දා මේ වගේ අපි මේ කන්දින් ඉතුරු ටිකක් මේ ආකාරයට තමයි අඳින්න තියෙන්නේ. තව කොටසක් අඳ ගන්න ඕන ඔන්න ඔය. ඔන්න. කොහොම ඇඳ ගන්න ඔයාලා. දැන් ත්‍රිකෝණ 6ක් පේන. දැන් මේකේ තියෙනෝනේ පාද ගාන ගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. 8යි 9යි 10යි 11යි 12යි 13ක් තියෙනවා. එතකොට 13 කියන උත්තරේ තියෙනවා පළවෙනි උත්තරේ. ඔය කොටස ඇඳලා බලන්න. බාර රූල තියෙන ලස්සනට අඳින්න ඕක ඔතනම පේපර් එකේම. ඇඳලා පේනවා එතකොට අවශ්‍ය වෙනවා ගිනි කූරු 13ක ප්‍රමාණයක්. මේ වගේ ප්‍රශ්න වලට පුතේ මේ මේවා වෙනකොල කෑලි වල ඇඳ ඇඳින්න ඕනේ නැහැ. මෙතනම ඔයාලට පුළුවන් තදේ පාට නෙමෙයි ලා පාට ඉතුරු ටික මෙතනම ඇඳලා ගණන් කරගන්න. එතකොට වරදින්නේ නැහැ. කාලයත් ඉතුරුයි. මොකද මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය දැන් මම පේපර් බලන්න යනවානේ පුතේ. එතකොට මම පළවෙනි පේපර් බලනකොට මට පේනවා මේ ගොඩක් අය මේවා පේපර් එකේම කරලා තමයි හදලා තියෙන්නේ. මොකද මේ පේපර් එකට පිරිසිදු බවට ලකුණු ලැබෙන්නේ නැහැ. දෙවැනි එකට තමයි පිරිසිදු බවට අර පිළට ලකුණු දෙකක් දෙන්නේ. මේ පේකට හිම ලැබෙන්නේ නැහැ. මේක උත්තරේ හරියට තෝරලා තියෙනවා නම් සම්පූර්ණ ලකුණු දෙනවා. ඒක නිසා වෙන කොලයකට මේක ගන්න ගියොත් වෙලාව යනවා වරදින්නත් පුළුවන්. මේකෙම ලාවට පැන්සලින් කරලා බලලා උත්තරයක් තෝරලා තියන්න. සමහර අය මේක මකලක් තියෙනවා. එහෙම තිබුණා කියලා ගැටලුවකුත් නෑ පුතේ. හොඳේ. පුළුවන් නම් වෙලාව තිබ්බොත් මකලා තියන්න. වෙලාව මදිව මකල තිබුණ නෑ කියලා ඔයාලට වැරද්දාන්නෙත් නෑ කාටවත්. ලකුණු අඩු කරන්නේ නෑ. ඒ කියන්නේ බය වෙන්න එපා. මොකද මම පේපර් බලන්න යන නිසා දන්නවා ඒක. හොඳේ. එහෙම කරන්න එතකොට කාලය ඉතුරු කරගන්න පුළුවන්. වරදින අවස්ථාවත් අඩුයි. එතකොට මේකේ උත්තරේ අපි ගත්තේ 13 පළවෙනි උත්තරේ.
ඊළඟ එක තියෙනවා ළමෙක් සංකේත හා වචන යොදාගෙන ඊළඟ ප්‍රශ්නේ ළමෙක් සංකේත හා වචන යොදාගෙන වාක්‍ය දෙකක් ලියලා තියෙනවා මේක හරිම ලේසියිනේ අහන්නේ මෙන්න මේ තියෙන සංකේත සඳහා ගැලපෙන පද වන්නේ මොකද්ද කියලා මම ඒක නම් එච්චර කතා කරන්න යන්නේ නැහැ ඒක අපිට තේරෙන මේ ආදේශ කරන්න තියෙන්නේ මෙතනනේ උදේම අවදි වී කෑ ගැසුවාය මල් රැගෙන බුදු බුදට ගියහ එතකොට ගන්න පුළුවන් මෙතෙන්ට උදේම අවදි වී කෑ ගැසුවාය කිව්වම උදේම අවදිලා කෑ ගහන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවා කුකුල්ලන් සාමාන්‍යයෙන් උදේම නැගිටලා කෑ ගහන එකක් නැහැ නේ කුරුල්ලා සාමාන්‍යයෙන් කෑ ගහන්න පුළුවන් කුකුලා කෑ ගහන්නත් පුළුවන් ඉරිලි කෑ ගහන්නත් පුළුවන් එතකොට මල් රැගෙන බුදු බුදට කියන්නේ මෙතනින් කවුද උපාසිකාව යන්න පුළුවන් හැබැයි උපුල් ගන්න බැරි නිසා පළවෙනි උත්තරේ ගන්න බෑ කුරුල්ලෝ මල් අරගෙන බුදු බුදට යන්නේ නැහැ නේ ඒක නිසා දෙවෙනි තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ ළමයි මල් රැගෙන බුදු බුදට ගියහ සිසුහු ගියහ ළමයි සහ සිසුහු ප්‍රශ්න දෙකක් තියෙනවා නේ එතකොට වඩාත්ම මෙතන ගැළපෙන්නේ කවුද? කිරිලි සර්. කිරිලි. ඇයි? එහෙම තෝරන්නේ ඔයා. උඩ තියෙන්නේ කෑ ගැසුවාය කියලා නේ. අපි කිව්වා එතකොට ස්ත්‍රීලිංග ආඛ්‍යාතයක් එතන තියෙන්නේ නේ. එතකොට කිරිලි වෙන්න ඕන. කිරිලි වෙන්න ඕන. ඒකයි මං කිව්වේ. එතන සිසුහු කියන එක තමයි ගන්න පුළුවන් ඉන්නේ දෙවෙනි සංකේතයට අදාළව. බුදු බුදට ගිහින් තියෙන්නේ නේ සිසුහු මල් රැගෙන බුදු බුදට ගියහ ඉරිල්ලි උදේම අවදි වී කෑ ගැසුවාය එම ව්‍යාකරණ පැත්තත් බලන්න ඕනේ තේදි හොඳද එතකොට උත්තරේ හතරවෙනි එක තමයි තෝරන්නේ කැඩපතකින් බැලුව විට නොවෙනස්ව පෙනෙන රූප කට්ටලයේ තෝරන්න නොවෙනස්ව පේනේම පුතේ සමමිතික වෙනවා මතක තියාගන්න හොඳේ අනිත් එක තමයි ඒකත් අමාරුම ලේසිම ක්‍රමේ තමයි අර පේපර් එක අනිත් පැත්ත හරවලා බලන්න ඒ ආකාරයෙන්ම පේන්නේ මොකද්ද කියලා. එතකොට උත්තරේ තෝරගන්න පුළුවන්. මේක නම් දෙක. ඒවට මම එච්චර කාලයක් ගන්නේ නැහැ. 18 ඉහත සංකේත වලින් දැක්කිය හැකි වචනය විය හැක්කේ. එතකොට වචනය විය හැක්කේකම බලන්න පුතේ මෙතන එක වගේව තියෙනවද කියලා. ඒවා තියෙනවනේ. සම චතුරස්‍ර දෙකක් පේනවා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එතකොට අපු වලත් බලන්න ඕන වචන වල සමාජ අවබෝධයක් ඇති බව ඇඟවීමට යෙදෙන පිරුල මොකද්ද කියලා අහනවා මම 17 ප්‍රසන්ටේෂන් එකට අරන් නැහැ පුතේ ඒකයි මට වෙලා තියෙන්නේ ඔක් නැහැ මම ඒක මට අමතක වෙලා ප්‍රසන්ටේෂන් එකට ගන්න ඒකයි මට මග හැරුණේ 17 හොඳයි මතක් කරේ එක. ඒක තියෙන්නේ සමාජ වටපිටාව පිළිබඳ අඩු අවබෝධයක් ඇති බව. ඇඟවෙන යෙදෙන පිරුල මොකද්ද කියලා ඒක ඔයාලා දන්නවා ඉඳේ ඉන්න ගෙම්බව. ඔව් මේ ගෙම්බ ගැන නෙමෙයි පුතේ කියන්නේ මිනිස්සු ගැන. ඒකත් මතක තියාගන්න. පත්තරයක් බලන්නේ නැති ප්‍රවෘත්ති අහන්නේ නැති සමාජය පිළිබඳ කිසිම අවබෝධයක් නැතුව ඉන්න මිනිස්සු කණ්ඩායමක් ඉන්නවනේ. ආන්නේ අයිට කියනවා ඉඳේ ඉන්න ගෙම්බ වගේ කියලා. ඔයාලා නම් ඉඳේ ඉන්න ගෙම්බ වෙන්න එපා කවදාවත් ඈ. ඊළඟට එතකොට බලන්න මේ මුල සහ අග අකුරු දෙක සමාන වචනේ මොකද්ද කියලා. දැන් පළවෙනි එකේ නෑ දෙවෙනි එකෙත් නෑ තුන්වෙනි එකෙත් නෑ හතරවෙනි එකේ මුල සහ අග අකුරු දෙක සමානයි. ඊළඟට දෙවෙනි සහ හතරවෙනි අකුරු සමානයි. 2යි 4යි සමානයි. එහෙනම් තියෙනවා ඩු යනු දෙකක් තියෙනනේ. එහෙනම් වචනේ වඩු මඩුව. කිසි ගැටලුවක් නෑ. වඩු මඩුව කියන වචනේ තෝරන්න පුළුවන්. වඩු මඩුව ඉටිපන්දමක් දැල්වූ පසු ඒ සම්පූර්ණයෙන් දැල්වී නිවී යාමට මිනිත්තු 22ක් ගත වෙනවලු. එවැනි ඉටිපන්දම් පහක් එකවර දැල්වූ විට ඒවා දැවී නිවී යාමට ගතවන කාලයක් උදී 50ක් දැල්වුවා. මිනිත්තු 22ම තමයි වෙන්නේ. එකවර නම් දැල්වන්නේ එකවර නිවෙනවා. දෙ මතක තියාගන්න යන්නේ එකම කාලයක් විතර. මිනිත්තු 22ක් විතරයි. වගේම තමයි එකපත්තු කරා වගේම තමයි. ඔය එකක් පත්තු කරා වගේ තමයි හොඳේ එක සැරේට එකක් පත්තු කරත්
මිනිත්තු 22 නම් එක සැරේට 50ක් අඩපතු. සත්‍ය සර් 22 පහෙන් ගුණ කරමු. සමහරවයි මේක වැරදිලා පහෙන් ගුණ කරන්න යනවා. හොඳේ. එහෙම කරන්න එපා. වලාකුලෙන් බැස ඇවිත් පුංචි පුංචි බිඳු වුවත් ඇලදොල පසු කර ඇවිත් විර වූයේ සිදු කුසක්. මොකද්ද පුතේ මෙතන සිදු කුස කියන්නේ? සිදු කුස කියන්නේ මුහුදට. ඕනම් වචනේ නම දෙන්න. ඔව් සිදු කුස කියන්නේ මුහුදට කියන. හොඳේ. ආට මතක ඇතිනේ නේ? අර අටන් කවිය එකක් තියෙනවා. සිදු කියන්නේ පුතේ මුහුදට කියන නමක්. ඔය දැන් කතාවක් තියන්නේ නේ? යනවා නේද අර කොම්බුව නාලිකාවේ එල්නාට්‍යයක් කියන්නේ බිලෝර අරු තේරුමක් නැති එකක් තියෙන්නේ ඔය ඉස්සෙල්ලා නම් පුංචි ළමයිගෙන් පටන් ගත්තා දැන් ඒකට අර ටිකක් වැඩිහිටි ළමයි ළමයි නෙමෙයි ඉතින් අර තරුණ කණ්ඩායමක් දාගෙන වෙන වෙන කිසිම අරමුණක් නැතුව කොහේ ඒ තවන්ට හිතුණු හිතුණු වගේ දේවල් කතා බහ කරන උපදූප කරන කතාවක් විදිහට තමයි යන්නේ මම දැක්ක අර කොම්බුව නාලිකාවේ ඒක තාම තියෙන එපා වෙන කමක් ආන්න එක තමයි. ඔයාලට මේ කට්ටියට මේ පාවෙලා තියෙන්නේ. මොකද්ද සේ? සිදු කියලා. සිදු කියන්නේ මුහුදට. හොඳේ. තව තැනක තියෙන ඔයාලට මතකද දන්නේ නැහැ මෙහෙම. යුද්ධයට ඇවිත් සිදු පිට නැව් නැගිලා පරංගි. එතනක් තියෙනවා සිදු කියලා. ඒත් කියන්නේ මුහුදට. හොඳේ. පරංගි ආවේ මුහුදෙන් කියන එක තමයි කියන්නේ. සිදු කියලා එක. ඊළඟට ඉහත සමස්ත කවියෙන් කියවෙන්නේ කුමක් පිළිබඳව කියලා අහනවා. බලන්න එතකොට මුහුදක් ගැන කියවෙනවා, වලාකුළු ගැන කියවෙනවා, වැහි බින්දු ගැන කියවෙනවා, ඇලදොල ගැන කියවෙනවා. එතකොට මේ සමස්ත කවියෙන් කියවෙන්නේ ඇල බින්දු ගැන. ඔව් වලාකුළු වල තියෙන්නේ ජල බින්දු. පුංචි පුංචි අවස්ථාවල පුංචි ලොකු පුංචි පුංචි විදියට තියෙන්නේ ජල බින්දු ගැන. ඇලදොල වල තියෙන්නේ ජලය. ඒවා එකතු කළා මුහුදේ තියෙන්නේ එතකොට ජලයනේ. එතකොට මේ හැම තැනම තියෙන්නේ ජලය ගැන පුතේ. එහෙනම් ජල බිඳු ගැන තමයි කියවෙන්නේ මේකේ සමස්ත අදහස. විදුලි පන්දම හුළුවත්ත. හුළුවත්ත තමයි පුතේ ඉස්සෙල්ලා අතීතයේ අපේ මිනිස්සු ගාලාංග මේ මුතුන් මිත්තන්ට විදුලි පන්දම. විදුලි පන්දම කියන්නේ ටෝච් එක. හොඳේ. ඒක සමාහට දන්නේ නැහැ කට්ටිය. විදුලි පන්දම කිව්වොත් දන්නේ නැහැ, ටෝච් එක කිව්වොත් දන්නෝනේ. කලින් කිව්වා වගේ මම. හුළුවත්ත. ටෝච් එක වෙනුවට ඉස්සර පාවිච්චි කරන හුළුවත්ත තමයි අපේ රාත්‍රී යාමහා නෑදෑයම ගෙදරකට වෙන ගමනක් යනකොට හුළුවත්තක් අරගෙන තමයි ගියේ. කියලා බාගත් එහිම. යන ඒ වාට ආලෝකයෙන් පොත් සංගරා ආදියට. හුළුවත්තෙන් ඉදිපන්දමෙන් ආලෝකේ නම් පොත් සහ සංගරා වලින් දිනේ දැනුම පුතේ. දැනුම. දැනුම මම සංඛ්‍යාවක් සිටුවෙමි. එය තුනෙන් ගුණ කර. හතක් එකතු කළ විට පිළිතුර 25 විය. මා සිටූ සංඛ්‍යාවක් මක්ද කියලා අහනවා. මේක හරි සරලයි ඔයාලට මතකද? අර ඕන කෙනෙක්ගේ මගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙක්ගේ හිත කොටුවක් වගේ ඇඳ ගන්නනේ. එතකොට ඔන්න එයා හිතන සංඛ්‍යාව තමයි අපි කොටුව ඇතුලේ කියන්නේ. ඔන්න ඕනම කෙනෙක්ගේ හිත කොටුවක් වගේ. මගේ හිතත් එක්ක. ඔන්න සංඛ්‍යාවක් සිටුවෙමි. එය තුනෙන් ගුණ කර. ඊට පස්සේ කරන්නේ කියපු කියපු දේ කරනවා. ඔන්න ඉස්සෙල්ලා කියලා තියෙනවා තුනෙන් ගුණ කරනවා කියලා. ඔයාලා ලියා ගන්න. හතක් එකතු කරනවා. ඔන්න එහෙනම් ඒකට හතක් එකතු කරනවා. එකතු කළ විට පිළිතුර 25යි. සමානයි 25යි. දැන් අපි මේවායි විරුද්ධ පැත්ත කරගෙන එනෝ නේ. මේ ගණිත කර්ම වල විරුද්ධ පැත්තක් තියෙනවා. එකතු කරනවා නම් අපි අඩු කරනවා. එහෙනම් 25 ලැබිලා තියෙන 7ක් එකතු කරලා අපි එහෙනම් 25න් 7ක් අඩු කරනවා. එතකොට 25න් 7ක් අඩු කරාම කීයද? 25න් අඩු කරනවා 7. එකතු කරපු 7 අඩු කරනවා. එතකොට ඔයාලට ලැබෙයි 18. එතකොට ලැබෙනවා සමානයි 18යි. ඊට පස්සේ 3ෙන්ද ගුණ කරනවද? ගුණක 18 ලැබෙනවානේ. එතකොට මේ 18 ගුණ කරලා තියෙන්නේ 18 ලැබුණේ 3 ගුණ කරලා. ඊට පස්සේ අපි කරන්නේ ඒක බෙදනවා. ගුණ කරපු එක බෙදනවා. 3ෙන් බෙදනවා. එතකොට 18 3ෙන් බෙදුවම මෙතේ කොටුවට එන්නේ 6යි. පොඩක් අපහැදිලි ඇති. දැන් බලන්න 6 වරක් 3 18යි 18යි 7යි 25යි.
එතකොට සිටපු සංඛ්‍යාව තමයි 6 තියෙනවා දෙවෙනි උත්තරය. 6යි උත්තරය සර්. 6යි උත්තරය. ඒකයි ඉතා සරල එකක්. හොඳයි ඉච්චත් කියන්නේ. මෙන්න මේකෙ පුතේ මේ බිත්තර රතු බිත්තර සුදු බිත්තර ප්‍රමාණ හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් ඉස්සර බලන්න මෙතන 30යි 50න් අඩු කරන්න 12. එතකොට ඉවත් වෙලා යනවා රතු බිත්තරයක සුදු බිත්තරයක. එතකොට මේ කොටුවේ ඉතුරු වෙනවා රතු බිත්තරයක් සහ සුදු බිත්තරයක් ඉතුරු වෙන්නේ. නේ? අඩු කරන්නකෝ 30යි 50න් අඩු කරන්න 12යි 12. ඉස්සෙල්ලම කරන්නේ ඒක. හැමෝම අඩු කරන්න ඉක්මනට අඩු කරන්න. වැඩි වෙලාවක් ගන්න එපා. සෙනුරි තාම පටන් ගත්තේ නෑ අඩු කරන්න නේ. ඉන්දුවර අඩු කරාද? මම උත්තර අහන කාගෙන් හරි අඩු කරගන්න. ඔව් සර්. ඔව්. ඉක්මනට අඩු කරලා මම කාගෙන් අහයිද කියලා දන්නේ නෑ. හැමෝම අඩු කරගන්න. හරි සර්. හරි අඩු කරපුවයි කෑ ගහන්න එපා පුතේ. හොඳේ. මයික් ඕෆ් කරලා තියාගෙන ඉන්න. 30යි 50න් රුපියල් 12 අඩු කරන්න. සෑමන් යදුවේමලෙමයි. ඔව් ඒකත් හරි පුතේ හොඳේ හරි හරි එහෙම ගණන් පුළුවන් හොඳේ එහෙම ගණන්වත් පුළුවන් දැන් අඩු කරාම කීයද ආවේ මතීෂර උත්තරේ ආවද ඔව් සර් කීයේ ආවේ 18 රුපියල් 18යි 150යි ඔව් 18යි 150 සර් 15 ප්‍රශ්න උත්තරේ ඔව් රුපියල් 18යි 150 18යි 50ක් එනවා. එතකොට 18යි 50ක් එන්නේ පුතේ. ඔතන රතු බිත්තරයක් අයින් වුණාම රතු බිත්තර දෙකකයි සුදු බිත්තර එකයි මිල. රතු බිත්තර එකයි සුදු බිත්තර රතු බිත්තර දෙකකයි සුදු බිත්තර එකකයි මිල. 18යි 50 වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ඔතනින් එකක් තනි කරගන්න. 18යි 50න් 12ක් අඩු කරා නම් රතු බිත්තර එක මිල එනවා. එනවනේ 18යි 50න් 12ක් අඩු කරන්න. එතකොට රතු බිත්තරයක මිල එනවා කීයද කියලා. එතකොට ගොඩක් දුර යන්න ඕනේ නැහැ. හරි සරලව උත්තරේ ගන්න පුළුවන්. එතකොට රතු බිත්තරයක මුල කීයද ආවේ? රතු බිත්තරයක මිල කීයද එන්නේ? 18යි 50ක් ගාම 6යි 7 50යි. දැන් ඔයාලගේ පේපර් එකේ ඉතින් පළවෙනි උත්තරේ පේනවා ඇති සමහර විට තියෙනවද 6යි 7 50? පැහැදිලිව පේනවද? අයයි 750යි. එහෙනම් පුතේ හොයා ගන්න රතු බිත්තරයක මුල හොයා ගන්න පුළුවන්. දැන් අපි රතු බිත්තරයක මුල තමයි ඉස්සෙල්ලා හොයාගත්තේ. දැන් සුදු බිත්තරයක මුල හොයන්න පුළුවන් 12යි 12න් අඩු කරන්න 6යි 750. එතකොට එනවා සුදු බිත්තරයක මිල. දැන් 12න් අඩු කරා නම් 6යි 750 සුදු බිත්තරයක මිල එනවා. එතකොට සුදු බිත්තරයක මිල කීයද එන්නේ? 6750යි. 6750යි. අනේ පුතේ කරුණාකරලා මයික් එක ඕෆ් කරගන්නකෝ. එම කිව්වට සිහියෙන් ඉන්නේ නැහැ. ඔය සද්දෙන්නේ ඒකයි. තාමත් ඒක නිවැරදි වුන්නේ නැහැ. ඒ ඔයාලවත් මේ පුංචි කාලේ ඉඳලා පුතේ හරියට නිවැරදිව තැනක ගිහින් බැනුම් අහන්න නැතුව ඉන්න පුරුදු වෙන්නනේ. අපේ ලංකාවේ මිනිස්සුන්ට එහෙම චාරයක් නැහැනේ. කිසිම විනයක් නැහැ. පාඩ බැස්සත් එමයයි. යන්නේ හැමතැනකම එහෙමයිනේ.
දකින්නේම අපිට හොඳ දේවල් යහපත් දේවල් නෙමෙයිනේ. ඒකයි. එහෙම වෙන්න එපා. පුංචි කාලේ ඉඳලා ඔයාලවත් හැදෙන්නේ. නැත්නම් මේ අපේ රටවල් හැදෙන්නේ නැහැ කවදාවත්. 5:50යි. ඔව් 5:50යි. දැන් ඕනනම් ඔන්න පිටර දෙකේ මිල හොයාගත්තා. රතු පිටරයක් ඒ අනුව 6:50යි. සුදු පිටරයක් 5:50යි. 25 වක්කඩේ හකුරු හැංගුවා වගේ යන පිරුලට සමාන අදහස ඇති පිරුල වන්නේ. වක්කඩේ අකුරු හැංගුවා අපි දන්නවා ඒකේ ප්‍රයෝජනය නෑ පුතේ. ආරක්ෂාවට දීබුදේ විනාශයට පත් වුණා. ඒ වගේ ඔව් ගඟට ඉනි ගැපුවත් ඒ වගේ පුතේ කිසිම ප්‍රයෝජනයක් නෑනේ. කාටවත් ප්‍රයෝජනයක් නෑනේ. මොකද ගහ තිබුණා නම් සාමාන්‍යයෙන් ඒක ප්‍රයෝජනයක්. කපලා වීසි කරන් පස්සේ අන්තිමට මහ පොළොවටත් නෑ මේ භූමියටත් නෑ ගඟටත් නෑ වැඩක් නෑනේ. නිෂ්ඵලකාරයක් ගඟට ඉනි ගැපුවා. දැන් ඒ අදහස තියෙන්නේ ඒකේ. ඊළඟට 26 26 ප්‍රශ්නය අහන්න. ඒක හරි ලේසි එකක්. 353 11 නම් 437 14 නම් 865ට එන්නේ මොකද්ද කියලා. දැන් ඔයාලා නිකන් හිතුවර මේක සරල දෙයක් තියෙන පොද මෙන්න බලන්න 11 ලැබෙන්නේ කොහොමද කියලා. 5 3යි 8යි 5 3 එකතු කරන්නේ. ඔව් ඔය ඉලක්කම් ටික එකතු කරාම ලැබෙන අගය තමයි දාලා තියෙන්නේ. තුන්දත් උත්තරේ කීයද? ඔව් 4යි 3යි 7යි නෑ sorry 7යි 3යි 10යි 10යි 4යි 14යි. එහෙනම් ඊළඟ ත්‍රිකෝණ දෙන්නේ 6යි 5යි 11යි 11යි 8යි 19යි 19. Excuse me sir. ඔව් දෙකයි 23ට උත්තරේ කීයද? 23 23ට උත්තරේ 1 පුතේ රුපියල් 5යි 750. ඔව් 26 වෙනි එකට කී 26 තමයි පුතේ තිරේ තියෙන්නේ දැනට. පේන්නේ නැද්ද ඔයාට පළවෙනි උත්තරේ? ඔය පොඩි සිග්නල් ගැටනුලාම ඔහම වෙනවා පුතේ. අපේ රටේ කාලකන්ණිය අපිට හදලා දීපු රට තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපිට දැන් පන්තියක්වත් මේ වගේ කරගන්න බෑ නේ. හරියට සිග්නල් මට්ටමක් නැහැ, පහසුකම් නැහැ. අපිට ඉතින් තියෙන්නේ තාමත් අපි හැමදාම කියන්නේ වෙන්නේ අපි තාමත් සංවර්ධනය වෙන රටක් කියන එක තමයි නේ. එදා ඉඳලා කිව්වා. ඔයාලා අම්මල තාත්තලාත් ඉගෙන ගත්තේ එහෙමයි, අපි ඉගෙන ගත්තේ එහෙමයි. ඔයාලා ඉගෙන ගන්න වෙලා දීන්නේ උගම තමයි. මගේ මුදල් කැටයේ රුපියල් 2.15ක්ද රුපියල් 5.13ක්ද සත 51 වලින් 17ක් දැත. මෙහි ඇති මුදල වර්ණ එකතු කළ බලන්න පුතේ. 2.15ක් කියන්නේ 30යි. 5.13ක් පස්වරක් 13නේ. 60 එතන 65යි. සත 51 17ක් කියන්නේ රුපියල් 8යි සත 50යි. ඔක්කොම ටික එකතු කරාම එකතු කරන්න බලන්න ඔය ටික. 2.15යි කියන්නේ 30යි. 5.13යි කියන්නේ 65යි. 7.51017යි කියන්නේ 8.750යි. ඔක්කොම එකතු කරන් බලන්න. එතකොට එනවා ඔයාලට 103.750ක් එනවා. අනේ මේ වගේ ඒවා ගොඩාක් දුරට විස්තර කරන්න යන්නේ නැහැ පුතේ. එකතු කරගන්න ලේසි ඔයාලට හොඳේ. පැය 2.43ක ඇති මිනිත්තු ප්‍රමාණය විය හැක්කේ. පැයකට මිනිත්තු 60යි. පැය 2කට 120යි. හරි මම මයික් එක ඔන් කරා.
හරි මම ඊටු ටික ඉපතේ ඉක්මනට කියන්නම් ඒකට ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. එතකොට අපි එකතු කරගන්න පැය දෙකට 120යි. එතකොට 4න් 3ක් කියන්නේ පුතේ පැය 3 කාලකට මිනිත්තු කීයද? එතන මිනිත්තු 45ක් වෙනවා. පැය දැන් 4ට 4න් 3ක් නේ. පැය 4ට බෙදුවම එතකොට මිනිත්තු 64ට බෙදුවම 15ක් වෙනවා. 15 ව 3ක් 45යි. 4න් 3ට තියෙන 45යි. එතකොට 60යි 120යි 45. තාම 160 පහක් එක. 65ක් එක. සරලයි කාටත් ලේසි ඇතිනේ. අද 2019 වර්ෂයේ දෙසැම්බර් 12 වෙනි බ්‍රහස්පතින්දා නම් 2020 ජනවාරි 10 වෙනිදා දවස කුමක්ද කියලා අහන්න. අද 2019 වර්ෂයේ දෙසැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා නම් 2020 ජනවාරි එක දවසක මාත් කියලා අහනවා. එතකොට පුතේ 2019 වර්ෂයේ දෙසැම්බර් 12 වෙනිදා බ්‍රහස්පතින්දා නම් අපි ඒ අවුරුද්දේ අවසාන දවස හොයාගන්න වෙනවා. 27ට 27ට පොඩ්ඩක් ඉන්න. බඩුවා. 27ට පළවෙනි උත්තරේ. හොඳේ. මේක හදලා බලන්න පුතේ. එතකොට අර මම අර කිව් ප්‍රමේයට දෙසැම්බර් මාසේ 12 ඉඳලා 77 එකතු කරලා යන්න අවසාන දවස හොයා ගන්න. එතකොට 12ට 7ක් ඒ විදිහට එකතු කරගෙන ගියාම 12ට 7ක් 19යි 19 බ්‍රහස්පතින්දා 19ට 7ක් එකතු කරන්න 26 බ්‍රහස්පතින්දා ඒ විදිහට හොයා ගන්න දෙසැම්බර් මාසේ 31 කවද්ද කියලා. හොයාගත්තම ඔබට පුළුවන් ජනවාරි මාසේ පළවෙනිදා කවද්ද කියලා බලන්න. එතන ඉඳලා අර 7න් 7 ආයි එකතු කරගෙන යන්න පුළුවන්. අදන් ඉක්මනට දැන් ඔය ක්‍රමේ කියලා දීලා තියෙන්නේ මම. ඒ නිසා ගොඩක් වෙලාවක් ගන්න නැහැ මේ වට. හරි ඔයාලට දිනේ ආවද? ඔව් සර්. ඔව්. දෙසැම්බර් 31 වෙනිදා කවදද? ඔව් සර්. අර 26න් පස්සේ පුතේ 27 28 29 30 31 කියලා යන්න වෙනවා. දෙසැම්බර් මාසේ දින 31ක් තියෙනවානේ. එතකොට බලන්න මේ ක්‍රමයට. ඒකත් මතක තියාගන්න දින 31 මාසේ 30 මාසේ මතක ඇතිනේ නේ. යාරමාර මැද්දේ ජූලියට් අක්කා ඔක්කොම දෙල් කාලා නේ 31 මාස දෙල් දෙසැම්බර් මාසෙත් තියෙනවනේ. එතකොට දෙසැම්බර් 31 කවද්දාවේ ඉදුවරට මොකද්ද දවස? සිකුරාදා. සිකුරාදා. දෙසැම්බර් 31 සිකුරාදා නම් ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා නේ. එතකොට 1 වෙනිදා සෙනසුරාදා නම් එකට 7ක් එකතු කරාම 8 කියන්නේ සෙනසුරාදා දවසක්. 9 ඉරිදා 10 සඳුදා. ඔව්. 10 සඳුදා. සඳ නැහැනේ පුතේ මේකේ. ඔතන කාරි වැරදීමක් වෙලා තියෙනවා යාට. අදලා බලන්න එහෙනම්. උත්තරේ සිකුරාදා. ඈ? උත්තරේ සිකුරාදා. උත්තරේ සිකුරාදා. ඔව් උත්තරේ සිකුරාදා දැන් එන්නේ කොහමද එතකොට? ගත්තේ කොහමද? අර ක්‍රමයට උත්තරේ සිකුරාදා එක හරි. සර් දෙසැම්බර්
බැතිස්සේ කඟහරුවාදා. ඈ? දෙසැම්බර් 31 කියන්නේ අඟහරුවාදා. අඟහරුවාදා. ඔව් දෙසැම්බර් 31 අඟහරුවාදා. ජනවාරි 1 බදාදා. බදාදා. එතකොට 1ට 7ක් එකතු කරාම 8 බදාදා 9 පාස්කලින්දා 10 සිකුරාදා. අන්න ඒකයි. හරියට හොයාගන්න වෙනවා දෙසැම්බර් 31. ආ ඇති ඇති. හරි මයික් ඔෆ් කරගන්න. 160 භාගයෙන් 4න් 3ට කීයද කියලා අහනවා. 160 භාගය කියන්නේ 80යි. 80 බෙදන්න 4ට. එතකොට 20යි 20 වාර 3ක් කියන්නේ 60යි. ඒක හරි දේසි එකක්. ඒකයි මම ඉක්මනට කිව්වේ. ඊළඟට මේ ගුරුවරුන් හතර දෙනා පාසලට පැමිණි අනුපිළිවෙල අහනවා. හරි ලේසි. මේ ටික වෙලාවන් ටික යටින් ලියා ගන්නකො පුතේ. මෙතන ඉලක්කමෙන් ලියන්නක වෙලාව. සරත්ස ඇවිල්ලා තියෙන්නේ 7ට. කමලා ටීච ඇවිල්ලා තියෙන්නේ 6:45. ශ්‍රියානි ටීච ඇවිල්ලා තියෙන්නේ 6:15ට. ඇවිල්ලා තියෙන්නේ මම ඇවිත් තියෙන්නේ 6:20ට නේ. හරි. එතකොට 29 වෙනි ප්‍රශ්නෙට කීයද උත්තරේ? කී වෙනි එකටද පුතේ? 9 වෙනි ප්‍රශ්නෙට. 29. 1 සිකුරාදා හොඳේ. හරි දැන් අංක දාන්න. මේ ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නේ කවුද එතකොට? ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නේ 6:15ට. ශ්‍රියානි ටීචර් තමයි ඇවිල්ලා තියෙන්නේ. දෙවැනියට ඇවිත් තියෙන්නේ එතකොට විජේ සර්. තුන්වැනියට ඇවිත් තියෙන්නේ සර් 15 වෙනි ප්‍රශ්නෙට කීයද? උදේ මගහැරුණු කොටස් YouTube එකේ බලන්න. 20 වෙනි ප්‍රශ්නෙට කීයද? මේ මට දැන් එකේ මෙහෙම කතා කරනකොට පුතේ ඒක බාධාවක් නේ වාට තේරෙනව ඇති. එක එක ප්‍රශ්නෙට මට පරිසරයේ උත්තර කියන්න බැහැ. මගහැරුණු කොටස් YouTube එකෙන් බලලා විසඳ ගන්න. මොකද මට මේක එක දිගට කරගෙන යන්න බැරි වෙනවා. මොකද බාධා ආවම මේක අනිත් අයට තේරෙන්නේ නැහැ පුතේ. ඒ නිසා ඒක තේරුම් ගන්න. හොඳේ. ශ්‍රියානි විජය කමලා සරත්. මේ පිළිවෙලට තමයි එන්නේ. හොඳේ. පහත ඩොමිනෝ කාට් හතරක් දැක්වේ. ඒවා ගැළපීම අනුව පෙළ ගැස්විය හැකි පිළිතුර මොකද්ද කියලා අහනවා. දැන් ඕක ගැළපෙන විදිහට පෙළ ගැස්සමු බලමු. D කියන කාට් පත බලන්න. පස්සරක් 6 එන්නේ. එතකොට 30. පස්සරක් 6 30යි. එතකොට C කියන එක එන්න ඕනේ දෙන්න නේ. 6 වරක් 7 42 තියෙනවා B කාට් පතේ. 7 වරක් 3 12 තියෙනවා A කාට් පතේ. එතකොට DCBA කියලා පෙළ ගැස්සුවම පිළිවෙලක් එනවා. දෙවෙනි උත්තරේ නේ. 33 පහත දැක්වෙන ඉලක්කම් වෙනුවට ඉංග්‍රීසි අකුරු යොදාගෙන ඇති ආකාරයේකි නිවැරදි පිළිතුර යටින් ඉලක්කම් දින්න ඕනේ. ඒක නම් හරිම ලේසි එකක්. එච්චර අමාරුවක් නැහැ පුතේ බලන්නකො. ඒ ඉලක්කම් වලට දැන් 1 1 1 එන්න අකුරු තුනක් තියෙන්නේ නේ. 4 4 1. මෙතන තියෙනවා W අකුරුකුයි N අකුරුකුයි. එහෙනම් 841 ලියලා තියෙන්නේ කොහොමද කියලා අහනවා. මෙන්න ZWN. මොකද N අකුර එතන තියෙනවා අපි භාවිතා කරලා තියෙනවා W තියෙනවා Z පාවිච්චි කරලා නැහැ. ඒකට වෙනස් ඉලක්කමක් තියෙන. එතකොට 8 නේ. ඒකට වෙනස් එකක් වෙන්න ඕන. තුනේම තියෙනවා W අකුර මුලට ඇවිල්ලා නේ. දෙකක තියෙනවා. 2 3 1. ඒක ගන්න බෑ ඒක නිසා. 34 ඉංග්‍රීසි N අකුර ඇතුළත් වෙන සතියේ දවස් කීයක් තිබේද අහනවා. ඒක හරි සරල දෙයක්. සතියේ දින ටික ඔයාලා දන්නවනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි අකුරු ඇතුළත් සතියේ දවස් තියෙනවා. දැන් Sunday කිව්වම එතන එනවා N අකුරක්. Monday කිව්වම එනවා. ඒ විදිහට බලන්න දින 3ක එනවා පුතේ N අකුර නේ. Wednesday අනිත් එක. Sunday, Monday, Wednesday කියන දින තුනේ ඉංග්‍රීසි N අකුර එනවා. 3 දෙගුණ කර 3ෙන් ගුණ කළ විට කීය දානවා? 3 දෙගුණ කරාම 3 + 2 6යි. 3 දෙගුණ කර 3ෙන් ගුණ කළ විට 6 + 3 එතකොට 18. ඒක හරි සරලයි. මකුළුවන් 6 දෙනෙකුගේ මුළු පාද සංඛ්‍යාවෙන් කූඹින් 4 දෙනෙකුගේ ඇති මුළු පාද ගණන අඩු කළ විට කීයද කියලා අහනවා. මකුළුවන් 6 දෙනෙක් කියන්නේ පුතේ මකුළුවෙකුට තියෙන පාද ගණන දැනගන්න ඕන. මකුළුවට පාද 8යි. එතකොට 8 වරක් 6 එනවා කීයද? 48. 48. 8.
48යි කූඹින් 4 දෙනෙක්ගේ කූඹියෙකුට තියෙනවා පාද 6ක් 6 වරක් 24යි. ඒවර 48ෙන් 24 අඩු කරාම එනවා උත්තරේ 24. 24 එක හරි සරල එකක්. අත දැක් වෙන අකුරු පෙළ ගැස්සීම ආට ඇති අගයම් තේරුම් ගෙන ඇති ප්‍රකාශයේ ඉස්කොටුවට තිබිය යුතු සංඛ්‍යා තෝරන්නලු. එතකොට W අඩු කිරීම G සමානයි කීයද කියලා අහන්න. මේකත් ලොකුවට හිතන්න දෙයක් නෑ පුතේ. ඔය තියෙන අකුරු ප්‍රමාණය බලන්නකො. A සමානයි 1යි, B සමානයි 2යි, C සමානයි 3යි, D සමානයි 4යි. එතකොට W අඩු කිරීම G කියන්නේ එතකොට W කියන්නේ කීයද එන්නේ බලන්න. 23. 16 උත්තරේ සර්. කියන්නේ 16. ඔව් උත්තරේ එතකොට 16යි. G කියන්නේ 7යි. එතකොට 23න් 7ක් අඩු කරාම 16යි. යහළුවන් 6 දෙනෙක් සෑම දෙනාගෙන්ම සෑම දිනාටම ලැබෙන පරිදි වෙසක් පහන් කූරු ගණිති නේ. වෙසක් පස් පහන් කූරුනේ වෙසක් පාත්. ඒ කියන්නේ වෙසක් කාඩ් ගන්නවලු. මෙව ලමුන් අතර හුවමාරු කරගෙන ඇති වෙසක් කාඩ් පත් ගන්න කියලා අහනවා. යහළුවන් 6 දෙනා කියන්නේ තමන් තමන්ට එකක් දෙන්නේ නැහැ පුතේ. දැන් ඔයා ඔයාට වෙසක් කාඩ් එකක් ගන්න නැහනේ. අන්න ඒක මතකද යානි. එතකොට ඔයා ගන්න ඕන ඔයා ගන්න ඕන යාළුවෝ 6 දෙක දෙනකොට දෙන්න නම් ඔයා එක යාළුවෙක් නම් ඔයා ගන්න ඕන වෙසක් කාඩ් 6ක් නෙමෙයි 5යි. එතකොට ඒ විදිහට ගන්න වෙනවා යාළුවෝ 6 දෙනාට එක එක කෙනාට පහ බැගින් ගන්න වෙනවා පස්සරක් 6. එතකොට 30යි එනවා ඔයාලට 30යි කියලා. 30යි කියලා. එතෙන්දී හැමදෙස්සෙ එතෙන්දී හිතාන ඕන පුතේ තමන්ට තමන් වෙසක් කාඩ් එකක් ඉවා ගන්නෙ නෑ කියන එක. ඔයාට ඔයා වෙසක් කාඩ් එකක් දී ගන්න නෑනේ. 39 රද්ද දෙවනි පත්‍ර සාකච්ඡා කරනවද? ඔව් මම මේක ඉවරලා ඊටවලක දෙනවා මීට 10 ඉක්මනට. හොඳේ. ඒක මට උත්තර ටික විතරක් වගේනේ කියන්න තියෙන්නේ. ඒක ලොකු ගැටලු නෑ. ඒ පිළිතුර මොකද්ද? YouTube එකෙන් බලන්න පුතේ. නැත්නම් මට වෙලාව යනවා. හොඳේ. මට ඉවර කරගන්න බැරි වෙන්නේ ඔය ඔන්නෝය කණ්ඩායම නිසා. එයාලට සිග්නල් ප්‍රශ්න මොකක් හරි නිසා එහෙම ගැටලුවක් ආවොත් මම මුල ඉඳලම කිව්ව පුතේ YouTube එකෙන් මම දානවා පාඩම ඉගෙන ගමම්ම පන්ති ඉගෙන ගමම් YouTube එකට දානවා YouTube channel එකට ගිහිල්ලා ඒ අවශ්‍ය තැන බලා ගන්න. මේක පුතේ කරලා තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ ඒවට එකක් එකතු කරලා දිනවා. ඉරට්ටේ ඒවට දෙකක් එකතු කරලා දිනවා. බලන්නකෝ. ඔත්තේ නම් එකක් එකතු කරලා දිනවා. 35ට එකක් එකතු කරා 36යි නේ. ඉරට්ටේ නම් කරලා තියෙන්නේ ඉරට්ටේ නම් දෙකක් දෙකෙන් බෙදලා තියෙනවා. බලන්නකෝ ඉරට්ටේ වුණ ගමන් දෙකෙන් බෙදෙනවා මේ. 36 දෙකෙන් බෙදලා 18යි. 18ට ඔන්න බලන්න. ඉරට්ටේ වුණා එකක් එකතු කරා. ආයි 9. 9 එතකොට 9 ඔත්තේ එකක් එකතු කරා 10යි. ඔන්න 10 ඉරට්ටේ නම් 10 දෙකෙන් බෙදෙනවා. එතකොට 5යි නේ. ඒ වගේ වෙන්නේ. එතකොට 5 සහ 4. 40 මේක හරිම ලේසි එකක්. 40 බරකට පෙති දෙක බැගින් උදේ දවල් සවස කෑමට පසු ගන්නලු වෛද්‍යරයෙකු බෙහෙත් දීලා තියෙනවා. ඉතින් බෙදලා බලන්න. උදේ දවල් සවස කියන්නේ 3 වේලයි නේ. බරකට දෙක බැගින් කියන්නේ 6යි. 84 6න් බෙදුවම මේ උත්තරේ කීයද කියලා දින 14යි. හරි. දැන් පුතේ ඉන්ටර්වල් එක ගන්න ඔයාලගේ මිනිත්තු 10 ඉක්මනට. හොඳේ. අපි දෙවෙනි පේපර් එක ඊට පස්සේ කරමු. මගේ කාරසර් මගේ වල වැරදි
සර් දැන් ඉන්ටර්වල්ද? ඔව් දැන් ඉන්ටර්වල්. සර් දැන් ඉන්ටර්වල්ද? දැන් ඉන්ටර්වල්. දැන් ඉන්ටර්වල්.
එන්න පුතේ ඉක්මනට විවේකයේ අවසానයි හරි මට ඉතින් දැන් හැමෝම ඇවිල්ලා තියෙන්නේ අපි දෙවෙනි පේපර් එක
සාකච්ඡා කරන්න පටන් ගන්න යන්නේ. ආවදද? ඔව්, හරි. දැන් පේපර් එක ෂෙයා කරනවා දැන්. මේකේ තියෙන්නේ පුතේ ඡේදය වලට මතක ඇති අර පාර කියන අත්තම්මා කියන පාඩමෙන් ගත්තු පුංචි කොටසක් තියෙන්නේ. මේ පුංචි කමි වර ගන්නවද? ඔව් ඔව්. රචනාව මට බැරි වුණොත් මම රචනාව චුට්ටක් ඉතුරු කරලා යනවා. නමේ හමාර වෙනකම් මම පන්තිය කරනවා. හොඳේ. බලමු ඒ වෙනකම් කරන්න පුළුවන් ටික කරනවා. මේක තියෙන්නේ පහත දැක්වෙන ඡේදය හොඳින් කියවන්න කියලා. ඡේදය ඉතාමත් හොඳට කියවන්න වෙනවා. කියවලා තේරුම් ගන්න. එක සැරයක් කියලා උත්තර ලියන්න යන්න එපා. ඉස්සර ඡේදය හොඳට කියවලා ඒකේ සමස්ත අර්ථය තේරුම් ගන්න. ඊට පස්සේ ප්‍රශ්න එකින් එක කියවන්න. ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඡේදෙන් හොයන්න. මේකේ මේ ආච්චිට ආදරය කරන දරුවෝ සිය උපන් දින වල දී කුඩා කේක් කෑල්ලක් කරගෙන ගෙන විද්දෙති. දරුවන් ගැන සිතන මේ ආච්චි අම්මාද කිසිදාක නිවාඩුවක් නොගනි. ඉසේ ඇම්මක් උණක් හෙම්බිරිසාවක් හැදුනත් පොත්තමල්ලි ටිකක් තම්බාගෙන බීලා මම වෙලාවට වැඩට එනවා. දරුව මං එනතුරු බලාගෙන ඉන්නවා. මේ ආච්චි මේ කියන්නේ ලිලි වයලට් මහත්මිය. ඔයාලා දන්නෝ මෙතුමිය මුදලක් අය කරගෙන නෙමෙයි දිනපතාම ඇත්තටම ඉන්නවා. ඔව්, තාමත් මේ ජීවතුන් අතර ඉන්නවා. කෑගල්ල නගරයේ ওই ප්‍රධාන පාසල ඉදිරිපිට තවමත් එයාගේ රාජකාරිය කරනවා. අවුව වැස්ස කිසි දෙයක් බලන්නේ නැහැ. අර උණුහෙම් බීසාවක් හැදුනොත් පොත්තමල්ලි ටිකක් පීලා සම්බගෙන බීලා ඇවිල්ලා දරුවන් පාර මාරු කරන්නේ මේ ආච්චි අම්මා. හැබැයි කවුරුවත් මේ ආච්චි අම්මට මුදලක් ගෙවන්නෙත් නැහැ. මට මතකයි මෙයා මේ පෙළපොත් වලට ඇතුළත් කරන්න කියලා ඒ ප්‍රදේශයේ ඉන්න අය පාසලේ විදුහල් යොමු කරද්දි බොහොම අමාරුවෙන් තමයි එතුමියට ගෞරවයක් විදියට මේක පොතට ඇතුළත් කරේ. මොකද අපේ මිනිස්සු සමහර විට මේ හොරකම් කරන පාදට දේශපාලඥයෙකුගේ පින්තූරයක් ඕනනම් පෙළපොතට පටස් ගාලා තප්පරෙන් දානවා. නමුත් මේ වගේ වටිනා රාජකාරී කරන මිනිස්සු ඒ වගේ පොතකටවත් ඇතුළත් කරලා ආදර්ශයක් දෙන්න හරි අමාරුවෙන් තමයි ඒ කාර්ය කරේ ඒ කාලේ. මට මතකයි ඒ ලිපි එක තිබුණේ එහෙම. ඉතින් තාමත් සේවය කරනවා බලන්න පොඩ්ඩක්. ඔයාලා වීඩියෝ එකකින් බැලුවොත් ලිලි වයිට් මහත්මිය නැත්තම් පාර කියන අත්තම්මා ගැන බලන්න පුළුවන්. මම පොඩි වීඩියෝ එකක් තියෙන මගේ YouTube එකට දාලා මම ඔයාලට ලින්ක් එක දාන්න. පෙන්නන මම මගේ YouTube channel එකට දාන්නම් මේ වීඩියෝ එක පස්සේ බලන්න මම ඒක link එක එවන්නම්. හොඳද? දරුවන් ආච්චිට link එක එවනවද සර්? ඔව් මම දාන්නම් ඒක link එකත්. හොඳේ. දරුවන් ආච්චිට ලබා දෙන්නේ මොනවද කියලා අහනවා. පැහැදිලි කුඩා කේක් කෑල්ලක්. ඔන්න කුඩා කේක් කෑල්ලක් කියලා ලියලා තියෙනවා නම් හරියක් දාලා ඇති. කේක් කෑල්ලක් කියනට වඩා කුඩා කියන විශේෂණයක් තියෙන්න ඕන පුතේ. හොඳේ. ආච්චි හිසේ ඇම්මක් වුණොත් හෙම්බිරිසාවක් හැදෙන විට සිදු කරන්නේ මොනවද කියලා අහනවා. පොත්ත මල්ලි ටිකක් තම්බාගෙන. කුඩා කේක් කැබැල්ලක් කියන එක වැරදිද? කැබැල්ලක් කියලා නෙවෙයි නේද පුතේ තියෙන්නේ කෑල්ලක් කියලා නේද? ඔය ඡේදයේ ඇසුරෙන් උත්තර දෙන්න කියනකොට පුතේ ඡේදයේ තියෙන වචනයම වෙනස් කරන්න නැතුව ගන්න හොඳේ. එහෙම නැති වෙලාවට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මේ ශිෂ්‍යත් පේපර් එකේ ඔය පළවෙනි පේපර් ප්‍රශ්නේට දෙවෙනි පේපරේ පළවෙනි එහෙම තැනකදී පුළුවන් පුතේ වෙනස් කරන්න. දැන් මෙතන තම්බාගෙන බීම කියන වචනේ දැම්මට එතන වරදක් නැහැ. හැබැයි ගොඩක් දුරට උපදෙස් දෙන්නේ ඡේදයේ ඇසුරෙන් පමණක් පිළිතුරු සපයන්න කියලා. ඒකට කියන වචනම දෙන්න බලන්න. ඒකයි. ඒක අපකට හොඳයි. කාගේ කාගේ ආරක්ෂාවට ඒක හොඳයි. මොකද මේ ඡේදවලට ලකුණු දෙනකොට පුතේ එක එක අවුරුද්දවල වෙනස් වෙනස් උපදෙස් ලැබෙන්නේ. ඒක නිසා අහන විදියට උත්තර දෙන්න පුරුදු වෙන්න ඕන.
මොකද කේ කැබැල්ලක් කියන වචනේ දැන් කෑල්ලක් කියලානේ කේ දෙ තියෙන්නේ. මේ කේ අපේ ආරක්ෂාවට හොඳයි ඈ. ඔය බලන්න පුතේ මයික් එක ඔන් කරගෙන අඬනවා, බැලපෙනවා, කෑ ගන්නවා. ඒක තේරුම් ගන්න ඈනේ. ඉසං ආදරේ හරි මයික් ඕෆ් කරගෙන ඒක හරියම බාධාවක් හරියම කරදරයක් මව යන පදයට ආයෙත් ඒ කියනකොට තව කෙනෙක් ඔන් කරගත්තනේ මව යන පදයට සමානාර්ථ පදයේ ඡේදයෙන් සොයා ලියන්න මව කියන එකට තියෙනවා අම්මා ඒ කාර්ය ලෙසී අච්චි අම්මා කියලා දිනන එතන අම්මා කියන එක ගන්න දරුවන් යන අනුත්තර පදයට ගැලපෙන උත්තර පදය අහනවා අවත් දරුවෝ සපදේ තමයි දරුවෝ ඡේදයේ සඳහන් ඡේදයේ සඳහන් වන බහුවචන ආඛ්‍යාත පදයක් ලියන්නලු බහුවචන ආඛ්‍යාත පදයක් තියෙනවා මේකේ දෙති නේ දෙති කියනමි දෙති කියලා තියෙනවානේ මම වේලාවට වැඩට එනවා යන වාක්‍ය ලියන බසින් ලියන්න මම වේලාවට වැඩට එමි මම වේලාවට වැඩට එමි මම කිව්වොත් මේ කියලානේ කියන්නේ අවසන් කරන්න ඕන ඒ විදිහට ලිඛිත භාෂාවට එනකොට ලියන බසට එනකොට ව්‍යාකරණ වලට ගැලපෙන්න ඕන කරත් හිතන්න වැඩට කිය ඔව් මිට වැඩට කියලා තියෙන පුතේ එතන කයන්නත් වැදිලා නැහැ ඒක ප්‍රසන්ටේෂන් එකේ පොඩි අපලක මිස්ටේක් එකක් තියෙනවා මම ඒක හදන්නම් මම වෙලාවට වැඩට එමි. ඊළඟට ගැලපෙන වචනේ වරාන්තරින් තෝරා ස්තන් මත ලියන්න. සෝමපාල වෘක්ෂයට කියනකොට ස්තන් මත ලියලා තියෙනවනේ වෘක්ෂයට ඕක පළවෙනි වචනය. ප්‍රියාලතා දාණය පිළියෙල කළාය පිළියෙල ওই විදියට එන්න ඕන. නැන්දා අග්ගලා අපි දන්න ওই වචනේ මේ විදිහට නිවැරදි වෙන්න ඕන. වචන අසාලීමේදී දීලා ඇති මං කලින් නේ. ඊළඟට 3-5 සඳහන් වාක්‍යවල ස්ථාන්ද සුසු වචනේ වරහන් තුලින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්නලු. ඉරි අඳින්න ඕන මේකේ ස්ථානක් තිබුණා ලියලා තිබුණත් වැරදි දාන පුතේ. හොඳේ. ස්ථානක් තිබුණාට තෝරාගෙන යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. උපදේශ පිළිපදින්න වෙනවා. එතකොට බලා බසිති ගංගාවෝ අපි දන්නවා අප්‍රාණවාති බහුවචන නාම පද වලට ඕ හූ කියන පත්‍ය දෙක යෙදුනම ගෞරවාර්ථ ගන්නවා එතකොට බහුවචන ආඛ්‍යාතය තමයි කියන්නේ ගංගාවෝ ගලා බසිති ළමයා පාසල් පාඩමේ තියෙන ඔය මේ ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති ඔව් ඊට පස්සේ ළමයා පාසල් යයි ළමයා ඒක වචනයි ඒක වචන ආඛ්‍යාතයක් තියනවා ඊළඟට කුඹුරු කෙටුවේය කුඹුරු කෙටුවේය ඔහු ඔහු ඒකවචන අතීත කාලේ ඒකවචන ක්‍රියාපදයක් තියෙන්නේ ඒකට ඒකවචන උක්තියක් තියන්න ඕන ඔහු පන්සලට ගියාය උපාසිකාව උපාසිකාවෝ ගියාය කියන්නේ ස්ත්‍රීලිංග ආඛ්‍යාතයක් ඒකවචන එකක් උපාසිකාව එතකොට දරපලති බහුවචන ආඛ්‍යාතයක් එහෙනම් ගොඩක් වෙන්න ඕන මාමලා ඊළඟට ප්‍රාණවාචි ඒකවචන අතීත කාල ක්‍රියාපදයේ යටින් ඉඩක් අඳින්න. පණ තියෙන්නත් ඕන අතීත කාල වෙන්නත් ඕන ඒකවචන වෙන්නත් ඕන. එතකොට බලමු. කැඩුවේය. දුවයි කියන්නේ වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදයක්.
බබලයි කියන්නේ වර්තමාන කාලයි අතීත කාලයක් තියෙන මේක කැඩුවේ කියන එක විතරයි. පහත දැක්වෙන ප්‍රස්ථාපිත සම්පූර්ණ කිරීමට සුදුසු වචන තිත්තිරිමතට යන්න. ගඟට සංඥකේ නැත්තම් වැරදි පුතේ හොඳේ. දැන් සංඥක වෙලා තියෙන්නම ඕන. ගඟට ඉනි කැපුවා වගේ. එක තීරණයක නොසිටීම නේ. පහත සඳහන් අවස්ථාවට ගැළපෙන පිළුල ලියන්න තියෙන්නේ. අපි කියනවා කඩේ ඉඳපු ඉන්න වගේ. ඉන්න වගේ කියලා. ඔය විදිහට තීරණ තියෙන්න ඕන. හරියටම මග්ඩේ හිටවපු ඉන්න වගේ. මේවා මේ ඉනි ගැලනක් නෙමෙයි කියන්නේ පුතේ මිනිස්සු ගැන කියන්නේ හොඳේ. මේ මඩේ හිටපු ඉනි වගේ මිනිස්සු අපි අතර ඕනෑ තරම් ඉන්නෝනේ. මොනාරි වාසියකට ලාභ ප්‍රයෝජනයකට Tamange වැදගත් ප්‍රතිපත්ති අරමුණු පාවල දෙන මිනිස්සු අපි අතර ඉන්නවා. හරියට මඩේ හිටපු ඉනි වගේ. ඉස්සෙල්ලෙන් පදය ලියන්න රජතුමා රැජින. 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 විරාම ලකුණු යොදන්න. හෙට එනකොට පාට කොළ දෙකක් ගේන්න. ගුරුතුමිය කීවාය. එතකොට ගුරුතුමිය කියාපු කොටස යුගල උඩුකමා දාන්න ඕන පුතේ. රැජිනිය කියන එකත් ගත්තට වැරදක් නෑ පුතේ. හොඳේ. නෑ පුතේ එතන මෙහෙම එකක් තියෙනවා මම ওই වචනේම දෙන්නේ ඔයාලට මේ සමානාර්ථ පද ස්ත්‍රීලිංග පුරුෂ ලිංග පද පාඩම් කරන්න එකක් තියෙනවා මට මතක හැටියට වචන 15ක් තියෙනවා 3යි 4යි නෑ 25ක් නෑ 15ක් තියෙනවා 3 4 5 පන්ති වල ඒයින් වචනයක් තමයි ඔය දීලා තියෙන්නේ මේකට මේ වචනේම පාඩම් කරගන්න ඒක අපේ ඇඟට ගුණයි හොඳේ මම කිය අපේ විෂය නිර්දේශයේ දීපු වචන පාඩම් කරගන්න එතකොට හෙට එනකොට පාට කොළ දෙකක් ගේන කවුරු හරි කියපු ප්‍රකාශයකට පුතේ යුගල උඩුකමා දානවා. දැන් ගුරුතුමිය කියපු දේ තමයි හෙට එනකොට පාට කොළ දෙකක් ගේන්න කියන එක. එන තිතක් එන්න ඕන. අවසානයේ තිතක් එන්න ඕන. ඔය මයික් ඕෆ් කරගන්න පුතේ යන්නේ. එමන් දිගින් වාන කොච්චර පන්තිය පටන් අරගෙන මේ පැය දෙකට විතර කොහී වාරයක් කිව්වද මයික් ඕෆ් කරන්න කියලා. සිහි කල්පනාවෙන් ඉන්න. ඒක හරි කාලදරයක් ඒකයි. නැත්නම් මට මෙහෙන් කඩවලේ වහලා දාන්න පුළුවන්. එතකොට අවශ්‍ය කෙනෙකුටවත් අදහසක් ගැටලුවක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැති වෙනවා ඒකයි. පහත සඳහන් කවියේ හිස්තැන සම්පූර්ණ කරන්න තාත්තමට ගෙනත් දුන්න පුංචි පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය ඇතුලේ ඉඳන් පාට පාට hina වෙනවා. පාට පාට hina වෙනවා. පාට පාට hina වෙනවා. ඇති වචන කලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න වචනය මේ වාක්‍ය හැදෙන විදිහට වචන වලට අංක දාමු ඔන්න බලන්න ළමයි ඔල් එල් ඔයාලත් අංක දාගන්න සිඳීමට භාවිත කරන තෙක්කුව ලට රැස්සූහ දාගන්න ඊට පස්සේ වාක්‍ය ලියන්න හැදෙන විදිහට ළමයි පොල් තෙල් සිඳීමට භාවිත කරන සෙක්කුව අසලට රැස්සූහ දාගත්තම පිළගස රැස්සූහ කියන එකට මොකද්ද වෙලා තියෙන්නේ එතන පිල්ලමක් වැඩිපුර ඇවිල්ලා තියෙනවනේ හරි මම ඒකත් හදන්නම්කෝ මම ඒක සකස් කරා. නංගි වෙන වාක්‍ය අතීත කාලයට හරවන්නලු. නංගි පාසල් ගියාය. එහෙනම් නංගි පාසල් ගියාය. 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 11
පහත දී ඇති ඉංග්‍රීසි වචන සඳහා යොදන සිංහල වචන ලියන්න. ඒවා හරි සරලයි. බොටල් කියන්නේ බෝතලය. බෑග් බෑගය. ඉතින් ඉංග්‍රීසි වචන ලියමු. මී මැස්සට කියන්නේ අපි බී කියලා. බී මැස්සා. මී මැස්සෙද්ද මැස්සෙද්ද කියන්න බෑ එතනනේ. සමහරට නැතුව ඇති. මෙතන තියෙන්නේ බී. හොඳේ. මී මැස්සා. කයිට් ෆ්ලයි නෙමෙයි එතකොට හොඳේ. බී කියලා ලියන්න. මී මැස්සෙක් තමයි දැන් මේ පොඩක් ඒ වගේ පේනවා නේද? හරි. ඊට පස්සේ කයිට් සරුංගලය. මොකටද? ඔව් අපි මී මැස්සේ තමයි පොතේ පින්තූරේ දැම්මේ. සර් මේ මැස්සෙක් නම් ওই පියාටු දෙක සාමාන්‍යයෙන් ලං වෙන්න ඕන. ඔව් පියාසර කරන මැස්සෙක්ගේ පුතේ ටිකක් පියාටු දෙක හැබැයි අනිත් පැත්තට යනවනේ. පොඩි අපහැදිලිකමක් තියෙනවා. මේ මේ අර අනිත් මැස්සගේ පොඩක් තියෙන විදිහ මීට වගේ දිගින් අඩුයි. පොඩක් පුංචි හොඳේ. මානේ ඉතාලයි හොඳේ. ඔව්. කළු පාට සර් හැබැයි අර හරි 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 ඔව් ඉරි වගේ තියෙන්නේ මී මැස්සගේ තමයි හොඳේ කළු පාට දුඹුරු පාට ඉරි ඔව් ඒක තමයි බෑරා මී මැස්සේ තමයි ඔව් මී මැස්සේ තමයි හොඳේ ඒක එක්සාර තමයි ෆ්ලයි කියන එකට දුන්නේ නැත්තේ හරි 13 ඒක එච්චර ගැටලුවක් කරගන්න එපා පහදී ඇති ඉංග්‍රීසි වාක්‍ය වල හිස්තැන්ට සුදුසු වචනේ වරහන් තුලින් තෝරාගෙන ඊට යටින් ඉලක්ක අඳින්නලු I am sorry කියලා කියන්නේ I am reading a book. ඔය am කියන වචනේ සහ reading වචනේ අන්ඩර්ලයින් කරලා තියෙන්න ඕන. මලසල කූඩම යන දෙමළ වචනේ සඳහා ඉන්න සිංහල වචනය වැසිකිළිය නේ. ගඳක් එහෙම ආවේ නැහැ නේ නේ. වැසිකිළිය. පහත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න. රෝහල කොහේද? වෛද්‍යශාලේ එංගේ වෛද්‍ය මේක ලියන පුතේ වෛද්‍යශාලේ කියලා වෛද්‍ය හරියට ලියන්න වෛද්‍යශාලේ එංගේ සමහර අය ලියලා තිබුණා වෛද්‍ය කියලා වෛද්‍ය අංගේ ගන්න බැරිද කොണ്ട് කොහෙද කියන අංගේ කියන්නේ අතන කියන වචන පුතේ නේ එහෙ ඔව් ඊළඟට 38,870 වෙන සංඛ්‍යාවේ b ඇති ඝනකරාමුවේ නිරූපණය කරන්නලු. එතකොට පුතේ මේකේ 10 ඒවා 3යි, 100 ඒවා 8යි, 10 ඒවා 7යි, 1 ඒවා තීරු එකක්වත් අඳින්න එපා. ඒ විදිහට ඇඳලා තියෙන්න ඕන. බෝල පාට කරලා තියෙන්නත් ඕන. හොඳද? ගණකරාමී අනිවාර්යෙන් බෝල පාට කරලා තියෙන්න ඕන. ඒක ගොඩක් ලේසි එකක් නිසා මම ඒක අඳින්නේ නැහැ පුතේ. හොඳේ. ගණකරාමී බෝල සංඛ්‍යා ඇඳලා පාට කරලා තියෙනවා. ඒක ගොඩක් අයගේ හරිය. ඒ විදිහට කරලා තිබ්බා. මතක තියාගන්න ඕන බෝල අඳිනකොට පුතේ එකකට එකක් ගෑවෙන්න අඳින්නත් ඕන. හොඳද? මම පොඩක් ඒක වයිට් බෝඩ් එකේ කියන්නම්. අර ඉන්නේ තුන්දේ වගේ ඒක මයික් එක ඔෆ් කරගන්න කවුරු හරි ඉන්නේ කියලා. ගණකරාමෝ අඳිනකොට පුතේ මේ කූරුත් එක උසට අඳින්න ඕන පුරුදු වෙන්න අලුතෙන් අඳින්න આવොත් ඊට පස්සේ ආමතර මයික් එකක් ඔන් ඔෆ් ඔන් කරගෙන ඉන්න කවුරු හරි මෙතන තියෙන්නේ 1000 ඒවා 10 ඒවා ගණකරාමෝ ඒක ඒවා ඔව් මේකේ දෙකොට 3870 ඔන්න අපිට මෙහෙන් ලියාගත්තාම තව ලේසි. ඇටවෙන්නේ නැහැ. දැන් මේකේ බෝල තුන අඳිනකොට පුතේ මේ වගේ එකකට එකක් ගෑවෙන්න අඳින්න ඕනේ. මේ කූරක දැම්මම දස් ඔයාලා ඇදෙන සද්දයක් එක ඩොග් ගාලාගෙන ඊළඟ කූර තමයි නතර වෙන්නේ. ඒකට ගෑවෙන්න ඕනේ. ඊට පස්සේ මේ බෝල අනිවාර්යෙන් පාර කරලා තියෙන්නත් ඕනේ. මම දැන් මේක සම්පූර්ණ පාර කරන්න නැහැ. මේ මාකර එක ඉවර වෙන නිසා මම ඒකට පොඩි දුරින් දුරින් ටිකක් මෙහෙම පාර කරනවා. ඒ වගේ පාර කරලා තියෙන්නත් ඕනේ.
warna කරන්න ඕන මේකේ වගේ බෝල තියෙන්න ඕන 8ක් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඒවත් ඔක්කොම වර්ණ කරන්න ඕන හොඳද ඊළඟ එකේ තියෙන්න ඕන 7ක් 3යි 4යි 5යි 6යි 7යි මේවා ඔක්කොම වර්ණ කරන්න ඕන පුතේ මේකේ මේකේ අඳින්න එපා ඒක නෑනේ බිඳුවයි ඔය දේ තියනවා නම් හරි දාගන්න හරි දාලා ඇති පොඩි හරි අනුපාඩු තිබ්බොත් වැරදි දාලා ඇති හොඳේ ඊළඟට දී ඇති සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට ලියනවලු අවරෝහණ මතක ඇතිනේ නේ අවරෝහණ පිළිවෙල ආරෝහණ පිළිවෙලනේ ආරෝහණ පුංචි එකෙන් පටන් ගන්නවා අවරෝහණ ලොකු එකගෙන මුලට ලියනවා ආරෝහණ නම් පුංචි එකෙන් පටන් ගන්න ගත්ත පුංචි එක 4326 ඉතුරු සංඛ්‍යා දෙකෙන් පුංචි එක 4502 9276 කොයි දෙක ලියලා තියෙනවා නම් හරි දාලා ඇති චතුස්තලයක ඇති ශීර්ෂ ගණන කීයද කියලා අහනවා මතකයි එනේ චතුස්තලයක ඇති ශීර්ෂ ගණන අගේකුත් කියලා දීලා ඇති චතුස්තලය ගැන ත්‍රිකෝණ පැති සිව් පැත්තේ ධාර 6කි මට ඇත්තේ ශීර්ෂ 4ක් ඇත්තේ චතුස්තලය නමයි පුතේ චතුස්තලයක ශීර්ෂ ගාන තිබුණ කියවෙනවා 4යි කියනවා පහත දී ඇති සංඛ්‍යාව අකුරෙන් ලියන්න 9206 200 කියලා ලියන්න එපා 206 හොඳේ අද දැන් විකිත්තිලා දාලා තිබ්බොත් වැරදි දානවා 206 ඊළඟට 20 පාත රූපයේ සම්මිතික රේඛා අඳින්න ඔන්න අඳින්න පුළුවන් සම්මිතික රේඛා දෙක සම්මිතික රේඛාව කඩ ඉරි වලින් අඳින්න පුරුදු වෙන්නත් ඕන සම්මිතික රේඛා අනිවාර්යෙන් කඩ ඉරි වලින් අඳින්න ඔකේ දෙකයි අඳින්න පුළුවන් ළමුන් 12 දෙනෙක් අතර පොත් 127ක් සමසේ බෙදා දුන් විට ඉතුරු වෙන පොත් ගාන කීයද කියලා අහන්නේ හොඳේ එතකොට කරන්න ඕනේ 127 12න් බෙදනවා ඉතුරු වෙන්නවා 7ක් ඉතුරු වෙන පොත් ගාන 7යි ඈ බෙදලා බලන්න ඒක හරි සරල නිසා මම ඉක්මනට උත්තරේ කිව්වේ හොඳේ කලින් පේපර් එකේ වගේ නේ මේකේම හරි ලේසි 24 ඔරලෝසුවක දැක්කෙන පහත වේලාව සාමාන්‍ය වේලාවෙන් ලියන්න සාමාන්‍ය වේලාවෙන් ලියනකොට අනිවාර්යෙන් පුතේ පෙරවරු පස්සරු කියලා ලියන්න වෙනවා. එතකොට 23:16 කියන්නේ අපි දන්නවා මේක පස්සරු වෙලාවක්. පස්සරු 11:16. ඔය විදිහට ලියලා තියෙන්න ඕන. පස්සරු 11:16. සාමාන්‍ය වේලාවෙදී අනිවාර්යෙන් පෙරවරු පස්සරුද කියලා පැහැදිලිව ලියලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. ඉස්කොටුවට ගැලපෙන ඉලක්ක හිස්තැන ඉස්කොටුවට ගැලපෙන ඉලක්කම හිස්තැන මත ලියන්නලු. එතකොට හිස් කොටුව ඇතුලේ වට ලකුණු දෙන්නේ නැහැ මෙතෙන්දි. හරියට හිස් තැනේ ලියලා තියෙන්න ඕන. එතකොට මේක අපි දන්නවා එකතු කිරීමේ ගාණක් 8 6 14 ගෙනින් තියෙනවා එකක්. 2 1 3 ගෙන අපි 1 4 5 3 8. එතකොට 8නේ ඉන්නේ. 8 ලියලා තියෙන්න ඕන හිස් තැන මත. ඒ උපදෙස් පිළිපදින අය. හොඳේ. 24 පහත බිල්පත සම්පූර්ණ කරන්න. ඔන්න බිල්පතේ 550යි 750ක් එනවා සීනි කිලෝග්‍රෑම් 5ට 5ක් කරන් තියෙනවනේ එකක් 110යි 110 5 ගුණ කරාම 550යි 550ක් එනවනේ බෑල් 550ක් එනවා ඊළඟට ආයි කියනවා තේකොළ ග්‍රෑම් 250ක් ලු ගන්නේ එතකොට වටිනාකම තියෙනවා රුපියල් 180ක් අපි බලමු මේ 180 වෙන්නේ කොච්චර ප්‍රමාණයකද කියලා කොච්චර ප්‍රමාණයකද කිලෝග්‍රෑම් එතකොට එනවා කිලෝග්‍රෑම් එකක මුල එනවා රුපියල් 720ක් එතකොට අපි දන්නවා 180 4ක් වෙන්න ඕනනේ
දෙසිය පණහ ඒවා හතරක් තියෙන කිලෝග්‍රෑම් එකකට. ඇයි අපි 184 ගුණ කරේ? ඒකට වැරදි දාලා. ආගෙද? අහේනම් ඒක අඩුපාඩුවක් වෙන්නේ නැති පුතේ ඒකට හරියක් දාලා ඒ ලකුණු එකතු කරගන්න හොඳේ. මේකට ලකුණු දෙකක් වෙනවා එක කොටසකට. ඊළඟට පහත රූපයේ ඇති ඍජු කෝණ ගාන කීය දානවා මේ පුංචි ත්‍රිකෝණයක තියෙන පුතේ ඍජු කෝණ හතරක්. එතකොට එතකොට හතරේ වගේ හතරක් තියෙනවා. එතකොට 16ක් තියෙනවා මේකේ. ඍජු කෝණ 16ක් තියෙනවා. ඔය ටුඩු ගාන එක්කනනේ මයික් එක ඕෆ් කරගන්නකෝ. මම දැන් ඒක හරියම කරදරයක්. මොකද මේ කීයේ මයික් කතා කරලා ඉවරද මයික් එක ඕෆ් කරලා තියන්නේ. බැරලයක පොල් තෙල් ලීටර 8යි මිලි ලීටර 350ක් තිබුණලු ඉන් පොල් තෙල් ලීටර 3ක් 3යි මිලි ලීටර 750ක් අලෙවිවිය එතකොට අඩු වෙනවා විකිණීමට ඉතිරි ඇති පොල් තෙල් ප්‍රමාණය ඉතින් මේක අඩු කිරීමේ ගාණක් විදිහට හදන්න පුතේ ලීටර 8යි මිලි ලීටර 350යි ලීටර 3යි මිලි ලීටර 750ක් අඩු කරා දැන් ඒකක උඩින් ලියාගෙන මතකද අපි අඩු කරා ඒ විදිහට අඩු කරන්න මම වයිට් බෝඩ් එකේ කියලා දෙන්නා මේකේ තියෙනවා මේ පැත්තේ ලියා ගන්න ලීටර් ප්‍රමාණය මේ පැත්තේ තියෙනවා අපි මිලි ලීටර් ප්‍රමාණය දැන් එතකොට ඔය ප්‍රමාණ දෙක අපි ලියනකොට මේ පැත්තේ 8යි ලීටර 8යි මිලි ලීටර 350යි ඒකෙන් අඩු කරන්න ලීටර 3යි මිලි ලීටර 750 දැන් මෙතනින් මේ පැත්තට අපි ලීටරයක් ගෙනියනවා පුතේ එතකොට ඔයාලා දන්නවා එකක් ගෙන එක ලීටරයක් ගෙනියන්නේ දැන් අපි අඩු කරමු 0 බිඳුවක් බිඳුවයි 5 5ක් බිඳුවයි 13න් 7ක් 6යි එතකොට මෙතන තියෙන්නේ පුතේ මතක තියාගන්න 7යි. 7න් 4ක් 7න් 3ක් අඩු කරාම 4යි. එතකොට උත්තරයක් එනවා තියෙනවා ලීටර 4යි මිලි ලීටර 600යි කියන. ලීටර 4යි මිලි ලීටර 600යි. ලීටර 4යි මිලි ලීටර 600යි. ඔය විදිහට එකතු කරලා ඇත්ටි ඔයාලා අඩු කරලා ඇත්ටි ඔය විදිහට ඒශානි වෙළඳ පොට්ටකොස් රුපියල් 50ක් 15ක් වටිනා. අනිරූලක්ද රුපියල් 50ක් වටිනා. වටිනා පොත් අරන් තියෙනවා පොත් දෙකක්ද රුපියල් 10ක් වටිනා පැන්සලක්ද මිලදී ගත්තාය ඈට වියදම් වූ මුදල අහනවා. 15ක් වටිනා පොතයි. එතකොට රුපියල් 15යි. අඩි රුපියල් 15ක් වටිනා අඩි රූලයි 50ක් වටිනා පොත් දෙකයි. එතකොට 100යි එතනනේ. 115යි. ඔක්කොම බලන්න ඕනේ එකතු කරන්න මේ විදියට. රුපියල් 10ක් වටිනා පැන්සලක්ද ඉලදී ගත්තාය ඇයට කොච්චර වියදම් වුණාද අහන. එතකොට පොත් දෙකට රුපියල් 100ක් වියදම් වෙනවා. අඩි රූලට රුපියල් 15ක් වියදම් වෙනවා. 115යි. පැන්සල් මේ 10යි පැන්සලයි එතකොට 125ක් වියදම් වෙනවා. Excuse me sir. ඔව් පුතේ. පොත් දෙකටම නෙමෙයිද රුපියල් 50? ප්‍රශ්නේ 50ක් වටිනා පොත් දෙකක්ද කියලා තියෙන්නේ නේ. ඔව් සර්. එතකොට එක පොතක් 25ක්. එහෙම හිතන්නත් පුළුවන් මෙතන හැබැයි ප්‍රශ්නේ අහපු විදිහට පොඩි අඩුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ පොඩි අඩුවක් තියෙන පුතේ. එහෙමත් හිතන්න පුළුවන් මේකේ හොඳේ. දැන් පොත් රුපියල් 50ක් වටිනා පොත් දෙකක් කියලා තියෙන එකක් නෙමෙයි කියලා තියෙන්නේ නේ. එතකොට 50 ගත්තොත් එන්නේ එතකොට 50ක් රුපියල් 75 උත්තරේ මේකට අපිට මං හරි දාන්න වෙනව නේද? 75 ලියපුවා ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. ආ කමන්නේ ඒ කට්ටියත් හරියක් දාගන්නකෝ එහෙම හිතන්න පුළුවන්. මේ එහෙම මේ ලියපු විදිහට ගැටලුවේ එහෙම හිතෙනවා නේ.
මරත් ඒක දැන් තමයි තේරුනේ එහෙම හිතෙනවා තමයි. එකක් නෙවෙයිනි 50ක් කියලා තියෙන්නේ නේ පොත් දෙකම වටිනා පොත් දෙකක් තිබුණම දෙකම එහෙම කියලා හිතන්නත් පුළුවන්. අවන් නැහැ පුතේ 75 උත්තරයක හරියට දාගන්න එක ලස්සන මම දෙන්නම් පුතේ. සර් එකද ලකුණු කීයක් දාගන්න ඕනද? ලකුණු දෙකයි ලකුණු දෙකයි. ඔව් සර්. හරි හරි හරි. කලබල වෙන්න එපා. ඒකටත් ලකුණු දෙකක් දාගන්න එක හරියට දාගෙන 75 උත්තරේටත් මේක දෙන්න වෙනවා පුතේ ප්‍රශ්නේ අඩුවක් තියෙනවා හොඳේ. හරි හේෂාණි රුපියල් 1000ක නෝට්ටුවක් මුදලාලයට දුන්නේ නම් ඇයට ලැබෙන ඉතිරි මුදල 100ක 1000ක නෝට්ටුවක් දුන්නේ නේ. එතකොට 125 උත්තරේ ගත්තේ කට්ටියෙන් නම් එන්නේ 875යි. අනිත් කට්ටියට එන්නේ ඊට වඩා උත්තරයක්. එතකොට නේ. එයාලට එන්නේ 925යි නේ. මතය ඔය කියන්නේ 975. ඔව්. නෑ සර් 925 එන්නේ. 925 න උත්තර දෙකේ එන්නේ එතකොට. 925යි. 875යි. ඔය උත්තර දෙක තමයි මේක හරි වෙන්න පුළුවන් වෙනවා නේ. ඊළඟට බලන්න තේකුඩු කිලෝග්‍රෑම් 50කින් සෑදියකින් ග්‍රෑම් 100 පැකට් ගන්න කීයද අහනවා. 1 කිලෝයකින් ග්‍රෑම් 100 පැකට් 10ක් හදන්න පුළුවන්. එතකොට 50කින් හදන්න පුළුවන් ප්‍රමාණය හොයන්න මේක 10ෙන් ගුණ කරනවා. එතකොට 500ක් හදන්න පුළුවන් නේ. කිලෝග්‍රෑම් මේකින් 10යි 10 වරක් 50 500යි. ප්‍රස්ථාරේ බලන්න විකුණු පොල් පැලස් මෙන් 4 ගුණයක් 7 ගුණයක් පොල් පැල ප්‍රමාණය දීලා තියෙනවා. විකුණු පැපොල් සංඛ්‍යාව මෙන් 7 ගුණයක්. ඔව් පැපොල් ප්‍රමාණය 2යි 2 7 ගුණ කරාම 4යි 17යි. ඔක දෙක යන ඉක්මනට මේ 28 වෙනි ප්‍රශ්නෙට කීයද? ඒ 28 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරේ. සාකච්ඡා කර නැද්ද? 28 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කර 500යි ඉන්නේ හොඳේ. හරි එතකොට දෙවරක් අත 14යි. එතකොට දූරිය ප්‍රමාණය 14ක් ඔන්න ඔය වගේ ප්‍රස්ථාරේ ලකුණු කරලා තියෙන්න ඕනේ පළවෙනි කොටසට. හොඳේ. මම රතු පාට සර් මගේ එනම වැරදිද? සර් කඩිනි වලින් ඇඳහම වැරදිද? ඔව් පුතේ මේක පාට කරන්න ඕන. මේ පේපර් එකෙත් පොඩි එතන මොකද පේපර් වල මේ සමහර ඒවා මේ වගේ සම්පූර්ණ පාට කරන්න අමාරුයි. ඒක නිසා තමයි ඉරි ඇඳලා තියෙන්නේ. නැත්තම් පාඩ කරන්න ඕන හොඳේ. ඇත්තටම සම්පූර්ණ පාඩ ගන්න ඉරි අඳින්න එපා හොඳේ. ඉන තුල විකිණී ඇති මුළු කුල පළතුරු ගන්න. සර් ඉරි ඇත්තනේ. කමක් නැහැ. හරි ඒකට හරියක් දාන්න කොහොම 35 මුළු ගන්න. ඔක්කොම ගන්න. 30 අපි පස්සේ දෙකට කියලා යමු ඉක්මනට. ඔබතේ මයික් ඕෆ් කරගන්නකොට කරුණාකර දැන් කීසරයක් කිව්වද බලන්නකෝ දැන් මේ පන්තිය පටන් අරගෙන. තාමත් ඒක ඕෆ් කරගෙන නැහැනේ. ඒක තේරුම් ගන්න. දැන් අනිත් ඇයිට පැහැදිලි වෙන්නේ නැහැනේ. එතකොට මේක අර අපි දන්නවා රේඩියෝ එකක් රූපාණියක් චරබර කාල සද්ද දෙනකොට අපිට අහන්න හිතෙන්නේ නැහැනේ. නීරස වෙනවනේ. ඒක තේරුම් ගන්න. එහෙම වුණාම හරි අමාරුයි පුතේ. ඒ ප්‍රශ්නේ මයික් ඔන් කරගෙන ප්‍රශ්නේ අහනවා ඊට පස්සේ ඕෆ් කරන්න. ඕනේ අඟපාන හිටිනා දෙයක් දෙන්න හිතෙනවා නේ. කියන්නේ දෙය අහන්න නැති වෙනකොට. හරි. පරිසර 29 ට උත්තරේ මොකද්ද? ඕන්න අහන 29 ට උත්තරේ මොකද්ද කියලා. අහගෙන ඉඳලා නැතුව හරි සිග්නල් නැතුව හරි වෙන්නේ නැතිනේ. YouTube එකෙන් බලන්න පුතේ අඩුපාඩු ආවොත් 29 ට ඒකේ දෙවෙනි කොටසට 35 එන්න එකතු කරාම හොඳේ. මුළු ගාන 35යි. ආරේ නම් 14ක් පාට කරලා තියෙනවා. ඒ ස්තම්භය එන්නත් මගින් වලක්වා ගත හැකි රෝගය වන්නේ පිටගැස්ම පාචනයේ අතිසාරය. පිටගැස්මට එන්නතක් දෙනවනේ. ඔය මතක ඇති වාලට ඔය යකඩක් මොනවා හරි මල කඩ සහිත මොනවා හරි දෙයකට කැපුණොත් ඇනුනොත් බල්ලෙක් කාපුවා. ඔව් බල්ලෙක් සපා කෑවොත් මේ පිටගැස්මට ඉන්ජෙක්ෂන් එක දෙයිලා තියෙනවා. එන්නදක් දෙනවා පිටගැස්ම හැදුනොත් තම්පාගෙන මොන රටක. හරි 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 මයික් ඔෆ් කරගන්න. සිංහල යන්ත්‍ර ජාතික අභිමානයේ ඇතිවන කාව්‍ය නිර්මාණ කළේ කවුද? එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි.
ඔව් ඉස්මයිල් ද හිමිනේ ඔව් ඔව් ඉස්මයිල් ද හිමි ඔය ජාතික තොටිල්ල ජාතික නැලවිල්ල වගේ පද්‍ය නිර්මාණවල යන්නේ අර සිංහලයාට කවිවල තියෙනනේ ගොඩාක් ඒවයි කියන එහෙමනේ ඇස්කෙඩි දෙකට හෙන ගහලාද සිහලුන්නේ එමය අහන්නේ නේ ඉස්මොල තියෙද්දිත් මේ බව නොතකින්නේ ඇස්කෙඩි වලට හෙන ගහලාද සිහලුන්නේ අනේ වගේ අහනෝනේ අපිට මේවා පේන්නේ නැද්ද නේ ඇස් පියාගෙන ඉන්නවද ඈ බොරුවට නිදා ගන්න වගේ ඉන්නවද හොරනින්ද හොරනින්ද ඉන්නවද නේ එකට අවදි කරනවා ඈ ඉස්මොල තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස්කෙඩි දෙකට හෙන ගහලාද සිහලුන්නේ ඒ වගේ වචන පාවිච්චි කරා ජාතික අභිමානය ඇති වෙන ආකාරයට ඔව් ඊළඟට අන්නාසි වලට ප්‍රසිද්ධ නාවල 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 අන්නාසි කොටනම් කියලා නේ නාවල ඔව් නාවල බිබිල බිබිල දොඩම් පුතේ හොඳේ ඔව් කොටේ දොඩ ඔව් ගෙවත් එක වැටෙන සිටුවීමේදී වලවල් හැරීමට යොදා ගන්නේ නාරස්සනේ. නාරස්සනේ කියන්නේ පුතේ අලවංගුවට තමයි හොඳේ කියලා තව නමක් මතක තියාගන්න. අපේ ප්‍රදේශවල කියන්නේ නාරස්සනේ කියන අලවංගුව කියලා කියන්නේ. පයඹ පළාතේ හිම ඔකට කියන අනුරාධපුර නාර පැත්තට වෙන නාරස්සනේ කියලා. අලවංගුව. විදුලිය ගමන් කරන ද්‍රව්‍යයක් වන්නේ යකඩ පට්ටම. යකඩ පට්ටම. විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒවා පරිවාරකනේ. දැන් සන්නායකයක් වෙන්නේ යකඩ ඒක. ජලය උරා ගන්නා දෙයක් නොවන්නේ මොකද්ද කියලා අහනවා. පොලිතින් වල ජලය. පොලිතින්. 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 දැන් ගෙදර වතුර පොඩක් හැල්ලලා පොලිතින් එකක් දාලා හරියන්නේ නැහැ ඉතින්. හොඳේ. ඒත ගෝණියක් වගේ රෙදි කෑල්ලක් දාන්න ඕන වතුර ටික උරා ගන්න නම්. අප ආහාරයට ගන්නා මල් වර්ගයක් නොවන්නේ මොකද්ද කියලා අහනවා. කෙසෙල් මල ආහාරයට ගන්නවා. කතුරු මුංග වලත් ගන්නවා. ඔය පේන්නේ නම් දාස් පෙති යා දෙවෙනි දෙවෙනි උත්තරේ මල ගන්න නැත්තේ ආ දෙවෙනි උත්තරේ තමයි ආහාරයට ගන්න නැත්තේ දෙවෙනි ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැත්තේ මොකද නෙළුම් මලක බඩු වලට නීබඩු සඳා උදේ මයික් ඔෆ් කරලා තියාගන්නකෝ දැන් ඔයාලා කියනකොට අනිත් අයට පැහැදිලි නැහැ හැමෝම මයික් ඔෆ් කරගන්නකෝ දැන් ඔය මයික් ඔෆ් කරලා තියාගන්න. දැන් මම කිය ඔයාලා දැන් මම කතා කරනකොට ඔයාලා එක එක්කෙනා උත්තර කියන්න එපා මයික් ඔන් කරගෙන. එතකොට පැහැදිලි වෙන්නේ නැහැ පුතේ. දැන් මම කලින්ම කිව්වනේ ඒක එහෙම කරන්න බෑ වෙන පන්තියක වගේ ඔන්ලයින් පන්තියකද එහෙම කියන්න බෑ පුතේ. එහෙම උත්තර දෙන්න බෑ. දැන් ඔයාලා පන්තියකද නම් එක එක්කෙනා කියනවා. කෑ ගහන සද්ද කොච්චර ආවක් ගැටලුවක් නැහැ. දැන් මේක එහෙම ආව පස්සේ බාදයි පුතේ. තේරෙන්නේ නැහැ අනිත් අයට. මුහුදු කාදනයේ වේගවත් වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ කොරල් පර කැඩීම. හොඳේ. කොරල් පර කැඩීම. එසවීම, පිරිනැමීම, පහර දීම යන අංග ඇතුළත් වන ක්‍රීඩාව තමයි වොලිබෝල් ක්‍රීඩාව. හරියට පන්දුව පිරිනමන්න ඕන. සේව් කරනවා. ඊට පස්සේ කියන්නේ ඔසවනවා. ඊට පස්සේ අර එක්කෙනෙක් මතකයි උඩ පැනලා පහර දෙනෝනේ. ඔක තියෙන්නේ වොලිබෝල් වල. අපිරිසිදු සිමෙන්ති පරිසිද සිමෙන්ති පොළවට පිරිසිදු කිරීමට වඩාත්ම යෝග්‍ය වන්නේ පොල් කුඩු. දාලා ඇති පොල් කුඩු දාලා මදිනවා gek වලනේ. පොල් කුඩු. මොකද ඒක තෙල් ගැතියට හොඳට පොලිෂ් වෙලා එනවා. සිමෙන්ති පොළවල්. ඔව්. කුඩා මසුන් ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන පෝෂක පදාර්ථය තමයි කැල්සියම්. විදුලි රැහැන් මත වැසූ විට බොහෝ විට අනතුරට පත් වෙන පක්ෂියෙක් වන්නේ වවුලා. දැකලාදී එළිල ඉන්නෝනේ. හේතු වෙන්නේ ඔහු එල්ලෙනකොට පහ වෙනවා. පුතේ ඔය මයික් ඔෆ් කරගන්න කරුණා කළානේ. සර් 35 වෙනි ප්‍රශ්නෙට උත්තර කියනවද? හරි පුතේ උත්තර මගහැරුණා නම් YouTube එකෙන් බලන්න හොඳේ. දැන් මට ඔයාට කිව්වොත් අනිත් අයට කියන්න වෙනවා. ඉතින් පාඩම කරන්න වෙන්නේ නැහැ. මට දවසේම මගහැරුණු කොටස් තමයි කියන්න වෙන්නේ මේ සිග්නල් නැති ප්‍රශ්නෙත් එක්ක. මගහැරෙන කොටස් YouTube එකෙන් බලන්න හොඳේ. විදුලි රැහැන් මත වැසූ විට බොහෝ විට අනතුරට පත්වන පක්ෂියා වන්නේ වවුලා. පොලිතින් සම්බන්ධව ලියා ඇති වැරදි ප්‍රකාශය මොකක්ද අහනවා. පොලිතින් පරිසරයට මුදාහල විට ඉක්මනින් ඉරාපත් වේ කියන එක වැරදි. පොලිතින් ඉරාපත් වෙන්නේ නැහැ පුතේ. හොඳේ. දණ්ඩ චුම්බක
විකර්ෂණය වෙන අවස්ථා දක්වන්නේ. විකර්ෂණය වෙනවා කියන්නේ පුතේ අර දුරස් වෙනෝනේ. එතකොට සමාන අග්‍ර දෙකක් ලං කරොත් තමයි දුරස් වෙන්නේ. බලන්න සමාන අග්‍ර දෙකක් ලං කරලා තියෙනවා පළවෙනි රූපේ නේ. දක්ෂිණ ද්‍රවය දෙක ලං කරලා තියෙනවා. ඉතර මගින් සිය පැටවුන් බෝ නොකරන සතෙකු වන්නේ. ගැස් බෑව පිටර දානවා ඉබ්බක් දානවා වවුල දාන්න නැහැ පුතේ වවුල පැටව කුයි කරන්නේ. වැවුලා සීර පායි සතෙක. වවුලා සීර පායි සතෙක. කරණවෑමියාට අවශ්‍ය උපකරණය වන්නේ මොකක්ද කියලා. කරණවෑමියා කියන්නේ කොණ්ඩා රැවුල් කපන පුජ්‍යලයා තැනැත්තනේ. සැලුන් එකේ ඉන්න මාමලා නැන්දලා ඒ කට්ටිය කරණවෑමියෝ තමයි ඈ. උපකරණේ නොවන්නේ වන්නේ මොකක්ද කියලා අහනවා. කතුර ගිරෙන් කාගේවත් කොණ්ඩේ කපලා නැහැ නේ. නියනක් අරගෙන කොණ්ඩේ කපලත් නැහැ නේ. කතුරෙන් තමයි කපලා තියෙන්නේ. දැන් මැෂින් එකක් තියෙනවා කතුරක් පාවිච්චි කරනවා. කුඹුරකට නියරක් අවශ්‍ය වන්නේ මොකටද කියලා අහනවා. ජලය රඳවා ගැනීමට. ජලය රඳවා ගැනීමට. මරක් තල්ලු කරගෙන යාමට ඉතාම සුදුසු වන්නේ මොකද්ද කියලා අහනවා. මරක් තල්ලු කරගෙන යාමට ඉදාත්ම සුදුසු වන්නේ වීල් බැරෝව. වීල් බැරෝව. හොඳේ. ඒක උත්තරේ වැදිලා නෑ පුතේ. හොඳේ. දෙවෙනි උත්තරේ එන්නේ වීල් බැරෝව. මම ඒක ඇනොටේට් එකකින් අඳින්නම්. වීල් බැරෝ න මම ඒකට උත්තරේ යන්දා. ඊළඟට කොළ වර්ණය ලබා ගැනීමට මිශ්‍ර කළ යුතු වර්ණ දෙක තමයි නිල් කහ. මේ වර්ණ කළ බලන්න. වඩු කර්මාන්තයේදී භාවිත කරන ලබන උපකරණ පමණක් ඇතුළත් වෙන පිළිතුර. යතු කැටේ කියත අතකොළුව. අතකොළුව ළඹය පීර කියන එකේදී ළඹය ගන්න බෑ. ළඹය කියත නියන කියන එකේ ළඹය ගන්න බෑ. යතු කැටේ කියත අතකොළුව තමයි වඩු කර්මාන්තේ පාවිච්චි කරන්නේ. අධිශීතකරණයේ තැබිය යුතු වන්නේ දන්නවා ඒක අයිස්ක්‍රීම් මස් මාළු. ගෙබිමක ජලය වැටෙන විට එය ඉවත් කිරීමට වඩා සුදුසු වන්නේ ජලය උරා ගන්න දෙයක් වෙන්න ඕන පුතේ. ඒකට මෙතන ජලය උරා ගන්න දේ තමයි එත ගෝණිය නේ. එතෙනෝ අපි දන්නවා ගෝණියක් තමයි දාන්න ඕන. ගෝණියක් ඒ මතට දැමීම. ගෝණියට වතුර ටික උරා ගන්න. පොලිසින් දැම්මට ජිපෝම් දැම්මට වතුර උරා ගන්නේ නැහැ. අනේ ගෙඩි හට ගන්නා ශාක පමණක් ඇත්තේ නමිනම් බිලින්. නමිනම් බිලින්. දෙවෙනි උත්තරේ ගන්න බෑ. නමිනම් තිබුණාට දෙල් හැදෙන කඳේ නෙවෙයි. අපොස් කෙනකේ ඒක ගන්නත් බෑ. අමීසයක ගැලවුණු බුත්තමක් අල්ලා ගැනීමට ප්‍රයෝජනවත් වන්නේ ඉදිකටුව. ඉදිකටුව බත්තල බහුලව ඇති පෝෂක පදාර්ථයේ තමයි පිෂ්ඨය. කවුරු දන්න එකක් නේ. දවල් වෙනකොට ඔය වගේ තමයි ඉන්නේ. සිග්නල් අඩු වෙනකොට බිමෙන් යන විට පැනපැන යන පක්ෂියා තමයි දෙමරිච්චා. දෙමරිච්චා හොඳින් හිරු එළිය වැටි හිරු එළිය ඇති විටක තෙතරෙද්දක වැලක වැනූ විට තෙතරෙද්දක් වැලක වැනූ විට සිදුවෙන්නේ මොකද්ද කියලා අහනවා. තෙතරෙද්දී ඇති ජලය වාෂ්ප වීම තමයි වෙන්නේ. ජලය වාෂ්ප වීම. කිරිකොරහා නැටුම් නැවති ශාන්ති කර්මය පවත්වන්නේ කවුද කියලා අහනවා. වැද්දන්. ඒක ඉතරපතේ වැද්දන් කියන වචනේ පොඩ්ඩක් කපා ගන්න. එතෙට ආදිවාසීන් කියලා ලියා ගන්න. මොකද මේ දැන් වැද්දන් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. හොඳේ. එතෙන්ට ආදිවාසීන් කියලා ලියා ගන්න. මොකද අර නැත්තම් අපි මානව කේන්ද්‍රවාදී පුජ්‍යලිය වෙනවා. අපි හොඳයි අනිත් අය පහත් කියන්නේ නැහැ අපි. ඒක නිසා මේ වැද්දන් කියන වචනේ එතන කපලා ආදිවාසීන් කියලා ලියා ගන්න. කිරිගොරහ නැටුම නටන්නේ ආදිවාසීන්. ඊළාට මෙහි දැක්වෙන චිත්‍ර දක්නට ලැබෙන්නේ කොහේද කියලා අහනවා. සීගිරියේ. සීගිරියේ තමයි මේ චිත්‍ර දක්නට ලැබෙන්නේ. සීගිරියේ. දැන් අපි මේකේ මේ
තියෙන අද රචනාව තියෙන්නේ කොරෝනා උවදුර දුරු කරමු කියලා. දැන් එතකොට බලන්න දුරු කරමු කිව්වම අපි කවුරුත් එක්ක එකතු වෙලානේ. එතකොට මෙතන ලියවෙන්න ඕන පුතේ අපි තේරුම් ගන්න ඕන උත්තම පුරුෂ වාක්‍ය තමයි ලියවෙන්න ඕන. උත්තම පුරුෂ බහුවචන වැකි. ඒ කියන්නේ මම අපි උක්ත වෙන ඒ කියන්නේ අපි සහ මු කියන නේ අපි කියලා පටන් අරන් මු යන්නේ අවසන් වෙන ක්‍රියාපදයක් සහිත උත්තම පුරුෂ බහුවචන වාක්‍ය තමයි ලියවෙන්න ඕන. දැන් මෙතන තියෙන්නේ කොරෝනා උවදුර දුරු කරමු කියලා. මතක ඒකේ ලකුණු 6ම තිබුණා ඇයි හිටියේ අපි එක්කෙනෙකුට කියන්න කියමු. මම ආයිත් මයික් ඔන් කරනවා. ඔසාව ආපු නිසා තමයි ඕෆ් කරලා දැම්මේ. කො බලන්න ලකුණු 6ම තිබුණ කෙනෙක් කට්ටිය පොඩක් අත උස්සලා තියන්න බලන්න. අර රීස් හෑන්ඩ් අවස්ථාව පාවිච්චි කරලා අත උස්සන්න. සර් මම මතීෂේ මගේ එක වාක්‍යයකට මේ වැරද්දක් දාලා තියෙනවා. මේ සර් මොකටද වැරද්දද මේ? ප්‍රශ්න. වාගේ වාක්‍ය ටික කියන්නකෝ බලන්න මතීෂ. පළවෙනි වාක්‍ය කියන්නකෝ. අපි සෑම කටයුත්තකටම පසු සබන් නොදා දෙයත් හොඳින් සෝදමු. ඕ ඒකට වැරදි දාලාද? ඕ ඒකට ප්‍රශ්නාර්ථයක් දාලා සර්. ඕ වැරදි දාලා නැහැ නේ. මගේ සෑම කරුකියස. උටක් ඉන්නේ එයාගේ පස්සේ විසඳනවා ඉන්නකෝ. ආයිත් කියන්නකෝ. අපි සෑම කටයුත්තකටම පසු සබන් යොදා දෙයත් හොඳින් සෝදමු. සෑම කටයුත්තක් කිව්වන් පස්සේ පුතේ. දැන් නිදාගත්තට පස්සේ තුය අත් හොදනවාද? හැම කටයුත්තක්ම කිව්වම සියලුම කටයුතුයි කියන එක. සර් දැන් මට තේරුණා. ඒක තමයි. දැන් තේරුණා නම් හරි. ඒකයි මම ඒක ප්‍රශ්නකින් ඔයාලට ඇහුවේ. දැන් එතකොට සෑම කටයුත්තක්ම කිව්වම් පුතේ වතුර බීලි වුණාමත් අත හොදන්න ඕනේ. නේ? දැන් සියලු කටයුතු මොන හරි දෙයක් ඔයා පොතක් පාඩම් කරවොත් එහෙම ඊට පස්සෙත් අත හොදන්න වෙනවා නේ? දැන් එහෙම නෙමෙයි. අපි දැන් එතෙන්දී සීමා කරනවා. අපි හැමතිස්සෙම අත හොදන්නේ නැහැ නේ? අන්න ඊටෙන්දී අනෙක් වාක්‍ය දෙක කියනකෝ ඔයාගේ. කොරෝනා රෝගයෙන් බේරීමට අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. අන්න ඒ වගේ පුතේ වාක්‍ය ලියවෙන්න ඕනේ. එතකොට ප්‍රථම පුරුෂ බහුවචන වාක්‍ය වලින් ලියවෙන්න. ප්‍රශ්නාර්ථය දාලා තියෙනවා නම් පුතේ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ප්‍රශ්නාර්ථය දාලා තියෙන්නේ. හොඳේ මම වැරදි දැම්මේ නැහැ. ප්‍රශ්නාර්ථය දැම්මේ මතීෂගේ තර වාක්‍ය හොඳයි. හැබැයි අර එක වචනයක් නිසා ඒකේ අර්ථයට හානියක් වෙලා තියෙනවා. ඒක නිසා මම වැරද්දක් දැම්මේ නැහැ. ප්‍රශ්නාර්ථය තමයි දාලා ඇත්තේ. හොඳද? ඒ මගේ ප්‍රශ්නාර්ථය දාලා තියෙනවා. ප්‍රශ්නාර්ථය දාලා තියෙන්නේ මොනවා හරි අඩුවක් තිබුණොත් පුතේ. හොඳේ? ඒක ඒ විදිහට හදාගමු අපි. දැන් මේ කොරෝනා රෝගෙන් ආරක්ෂා වෙන සියලු දෙනා එකමුතුව කළ යුතු වැඩ ටිකක් නේ එතන යෝජනා කරන්න ඕන. දැන් අපිට කරන්න පුළුවන් මුවාවරණයක් පළඳින එක. ඊට පස්සේ දෑත් නිතර නිතර දෑත් පිරිසිදු කරන එක. ඊළඟට අර සමාජ දුරස්ථභාවය තබා ගන්න එක. ඔන්න ඔය කරුණු තුන අරගෙන ඒක ප්‍රථම පුරුෂ නෙමෙයි සෝරි මධ්‍යම මේ උත්තම පුරුෂ බහුවචන වාක්‍යයක් විදිහට ලියන්න. අපි සහ මූ වලින් අවසන් වෙන. ආඛ්‍යාතයක් සහිත වාක්‍යයක් විදිහට පෙළගස්සන්න. එතකොට කාරණා තුන ගන්න. එක තමයි අපි කියමුකෝ මුව ආවරණ පැළඳීම. ඔන්න මුඛ නෙමෙයි පුතේ. හොඳේ අට විතරක් වහගෙන හරියන්නේ නෑ. මුව ආවරණ පැළඳීම. ඔන්න එකක් ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් සමාජ දුරස්ථභාවය. අර මීටරේ පරතරය. හොඳේ සමාජ දුරස්ථභාවය කියන්නේ සබන් යොදා දැසෙදීම. ඊට පස්සේ නිතර දැසෙදීම. නිතරේ දුරින් සිටීම. මෙන්න මේ. ඒක තමයි අපි සමාජ දුරස්ථභාවය කියන්නේ. හරි. මෙන්න මේ දේවල් නිසා මෙන්න මේ දේවල්
කවුරුත් එක්ක එකමුතුවා අපි විදියට වාක්‍ය පටන් අරගෙන ලියුවනම් ඉවරයි. දැන් මෙතන කියන්න පුළුවන් මොකද්ද? අපි සියලු දෙනා මුව ආවරණ පැළඳීමට පුරුදු වෙමු. අන්න ඒ වගේ වාක්‍ය හදාගන්න එතකොට. මේකටම එකතු කරගන්න එතකොට. සමාජ දුරස්ථභාවය නේ? ඉතින් ඒකට අපි වාක්‍ය හදාගන්න පුළුවන්. දැන් අපි සෑම විටම අපි සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කරමු. අන්න ඒ වගේ. ඊට නිතර අපි නිතර දෑත් සේදීමට පුරුදු වෙමු. ඔන්න ඔය වගේ සරල වාක්‍ය තුනක් ලිව්වනම් ඇති පුතේ. දැන් මම මේ වගේ මාතෘකාවක් දැම්මෙත් ඒකයි. සමහරට දැන් මේ කොරෝනා සිද්ධිත් එක්ක මොකක් හරි පටලගින සාමාන්‍ය අදහසක් තියෙන ඔය වගේ වාක්‍ය රචනාවකට හුරු වෙන එක හොඳයි ඈ. නිවාඩු කාලේ ගත කරපු ආකාර නේ. දැන් නිවාඩු කාලේ කරන්න පුළුවන් දේවල් ඊවාසි විවේකය ආර්ථවත්ව ගත කරන්න කළ හැකි දේවල් අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් හොඳට අවධානයෙන් ඉන්න. මොකද කාලෙත් එක්ක ඒ වගේ දේවල් අහන්න පුළුවන්. දැන් මට මතකයි මං ගිය සැරේ දෙමළ වචනයක් අනුමාන කරා. දැන් මෙතන මේ හැමතිස්සෙම දෑත් සෝදන්න ඕනේ කියලා. අත් සෝදන්න කියලා නේ. දැන් දෙමළ අත් සෝදන්න කියලා වාක්‍යයක් තියෙනවා. නමුත් හරියට ඒ වාක්‍යය ඇහුවා. ඒක නිසා චුට්ටක් එහෙම අවධානයෙන් ඉන්න මේ වගේ දේවල් වලට. දැන් ඒ වගේ ඔන්න දැන් තේරෙන්නේ නැති වාක්‍ය ලියනකොට එතකොට මතක තියාගන්න මෙතෙන්දි උත්තම පුරුෂ බහුවචන වාක්‍යයත ලියන්න ඕ මේ වාක්‍ය ලියන්න ඕන. හොඳයි. උත්තම පුරුෂ බහුවචන කියන්නේ අපි නේ එතකොට. ඒක වචන නම් මම. දැන් අපි කියන උත්තය සහිත මුයන්ෙන් අවසන් වෙන වාක්‍යයත සහිත වාක්‍ය බවට අනුගමනය කරන පුරුදු ටික. එතකොට හරි. දැන් ගොඩක් අය එහෙම ලියලා තිබ්බා සමහර අය බැලිය තිබ්බා මේ එහෙම නැතුවත් හොඳේ දැන් දැන් කවුරුකේ දැක් සේදීම දුරස්ථභාවය තබා ගැනීම එතකොට අර වාක් කරුණු ටිකක් වෙනවා දැන් මේක එහෙම නැතුව රචනාවක් එහෙම එන්නේ නෑ පුතේ මේක පුරුදු වෙන්න හොඳට ලියන්න එහෙම ලියාගත්තා සර් හරි ඔන්න ඔය කාරණා වාක් තුනක් ඉවරයි ලියලා පෙන්නනවා මොකද්ද පුතේ ඌහා නගරය කියන වචනය ලියලා පෙන්නන. ආයි කියන්න පුතේ ඇහෙන්නේ නැහැ ඔයා කියන එක. ඌහා නගරය කියන වචනය ලියලා පෙන්නනවද? වුහාන් කියන එක. ඇයි ඔයා ඒ වචනේ රචනාවට ගන්නද? නෑ සර් මේ වගේ ඒ වචනයට යටින් හිතලා තියෙන ඒ මොකද කියලාද? ආහා ඔයා ලියපු එක වැරදි ඇති වුහාන් කියන එක. ඒක දැන් චීනයේ තියෙන නගරයක් නේ පුතේ. එතකොට ඒක අපේ සිංහල භාෂාවට එනකොට සමහරට ශබ්දය එක එක විදිහට ඇහෙන්නේ කට්ටියට නේ. ඒක ඔයාට මේ වෙලාවේ එච්චර වැදගත් වෙන්නේ නැහැ පුතේ. මොකද උතෙන්දි අපි මාතෘකාව තේරුම් ගන්නකොට ඒක ඔයාගේ දැනුමට හොඳයි මේක චීනයේ වුහාන් නගරේ පටන් ගත්තයි කියන එකට. ඒ කියන්නේ මේ කොරෝනා ඉතිහාසය අරගෙන බලනකොට එහෙම නැතුව දැන් මෙතෙන්දි මාතෘකාවක් තේරුම් ගන්න එක හරි වැදගත්. එතකොට මේක කියලම තියෙන්නේ පුතේ කොරෝනා උවදුර දුරු කරමු කියලා. එතකොට දුරු කරමු කියලා යෝජනාවක් කරන්නේ. එතකොට මේ යෝජනාව කරන්නේ කාටද? අපිට. එතකොට අපි සියලු දෙනා එකතු වෙලා කරන්න ඕන වැඩ ටිකක් තමයි මෙතන ලියවෙන්න ඕන. එතකොට අපි කියන උත්තේ සහිත උත්තම පුරුෂ ආඛ්‍යාත ඇතුළත් වෙන විදිහට තමයි වාක්‍ය තුන සකස් වෙන්න ඕන. හොඳද? ඔව් සර්. මේ රචනාවට මේ ඒක ආරම්භුනේ කොහෙන්ද කියලා වැඩක් නැහැ. අනේ ඒක තමයි. මේක ආරම්භුනේ කොහෙන්ද කියලා වැඩක් වෙන්නේ නැහැ. මෙතන කරා තේරුම් ගන්න ලියන්න කියලා තියෙන්නේ මේක දුරු කරගන්න. දුරු කරනවා කියන්නේ නැති කරගන්නනේ. දුරු කරනවා කියන්නේ නැති කර විනාශ කරනවා. ඒක මේ කොරෝනාය උදුර නැති කරගන්න අපි මේක පාලනය කරගන්න කරන්න ඕන දේවල් විතරයි ලියන්න ඕන. හොඳද? උත්තම පුරුෂ බහුවචන වාක්‍යයක් ලියන්න. හොඳද? මට එයා පෙන්නන්න පොඩ්ඩක් මේ වුහාන් කියලා ලියපු විදිය මට දැන් මතක නෑ ඔයාගේ රචනාව බලද්දි මම ලියන්නට.
ඔයාලා ලියපු විදිය පොඩ්ඩක් පෙන්වන්න බලන්න මයික් එක. ඒ වැරදි වුහාන් කියන එකට ඉරියන් දුප්පු එක්කන පොඩ්ඩක් පෙන්වන්න බලන්න. කාගේදී ඔබලන්න මේ ටිකේ නම් පේන්නේ නැහැ. ඔයාගේ නේ යසින්දුකේද? ඔබලන්න පැහැදිලි නැහැ. ඒක මට අකුරු කියන්න පුතේ ඔයාලා ලියපු විදිය. අකුරු ටික කියන්නකෝ. පත්තර වල ඒකේක තැන් වල මේකට ශබ්දය අරගෙන තියෙන මොකද මේ වචනයක්නේ ඒක අපේ සිංහල භාෂාවට එනකොට ඒ ශබ්දය ගන්නකොට අපි විවිධ පිල්ලම් මෙතෙන් ගන්නවා මම දැක්ක මෙතෙන් සමහර තැන් වල ගැට ඇල පිල්ලක් ගන්න ලියලා තිබ්බා සමහර තැන් වල F අකුරක් දාලා තිබුණා සමහර මේ මෙහෙමත් මම දැක්ක ලියලා තියෙනවා අර මෙහෙම ලියලා දැන් මෙහෙම ලියන්නේ නැහැ අපි මේක සමහර එහෙම ලියලා තිබ්බනේ වුහාන් කියන එකද වාගේක වුහාන් කියලාද වුහාන් කියලා තමයි මම දැන් මෙතන මේ සමහරට ඔයා කිස් පිල්ලම කෙටි මේ මේ පා මේ මෙතන මේ තියෙන මේ පොන් පා පිල්ල දික් එකද කෙටි එකද කියලා ලියලා තිබුණා මට හිතෙනවා කෙටි එක ලියලා තිබුණා කියලා වුහාන් කියලා වගේ ඒකට තමයි මම ඉරි ඇඳ නැත්තේ බොහෝ දුරට එතන ඇඳලා තිබුණා මේක ලියලා තියෙනවා ඇඳලා තිබුණා ලියලා තියෙනවා මෙන්න ලියලා ඇති එහෙම නැත්නම් මේක එන්න ඕන මෙතන දික්කොන් පාපිල්ල තමයි එන්න ඕන හොඳේ ඒක නිසා තමයි මම එහෙම කල්ලා ඇත්තේ වුහාන් කියන එකට හරි ඒක නිවැරදි කරගන්න මෙතන ඔයා කෙටි එක වගේ තමයි මට මතක ඇටියට ලියලා ඇත්තේ ඒකයි මම ඉරි ඇඳලා ඇත්තේ උමු ලියලා තිබ්බොත් හොඳේ එකක් බලන්න ඕන වුහාන් නෙමෙයි වුහාන් කියලා කියන දික් දික් වෙනවා ඒකයි හොඳේ ඇසින්ද වඩේ පස්සේ විසින් දෙන්නේ නැති දැන් හරි එහෙමනම් දැන් මම පන්තිය නතර කරන පුතේ හොඳේ යතර පන්තිය නතර කරනවා අපේ පන්තිය මඩ තමයි වැඩිනේ මම සුනිල් ගොඩක් අයගේ ලකුණු තිබුණා හැබැයි සමහර අයගේ ගොඩක් 170 180 වගේ මට්ටම තිබුණ නෑ හැබැයි හොඳේ ගොඩක් අයගේ මගේ හරි එකට වැරදි දාලා තිබ්බා මගේ තියන අස කීයක් තියනවද 181 දෙවෙනි පේපර් එකේ අත්අකුරු වල එහෙම මම දැක්ක සමහර අයගේ ඒ අත්අකුරු වලට ලකුණු දෙන්න බෑ හොඳේ ඒක නිසා අඩු වෙලා තිබ්බා ඒවා හදා ගන්න හොඳ දඩු පාඩු ටික හරි මම පන්තියේ මේ ඉවරු ගම මම එදී ලින්ක් එක දා තියන්නම් YouTube එකට ඒකෙන් ඔය මග හැරුණු අය හැමෝම මේකෙන් බලලා තමන්ගේ අඩුපාඩු සකස් කරගන්න හොඳද තරහ වෙන්න එපා මම මේ පාඩම අතර පුතේ එහෙම කරන්නේ නැත්තේ මොකද එතකොට අපිට මේ පාඩම එක දිගට කරගෙන යන්න බාධාවක් වෙනවා ඒක ඔයාලා තේරෙනවා ඇති ඒක නිසා තමයි එතකොට අර ඒකේ රසය නැති වෙනවා සමහරට අනිත් අයට ඒක කරදරයක් වෙනවා ඒක නිසා මග හැරන අය හැමෝම ඒ ගැන පොඩ්ඩක් සානුකම්පිතව හිතලා මග හැරුණු කොටස පසුව YouTube එකෙන් බලලා නිවැරදි කරගන්න පුරුදු වෙන්න. ඒකට මම අවස්ථාවක් හදලා තියෙනවා. ඒක නිසා එහෙම ගැටලුවක් කරගන්න එපා. එමනම් මම දැන් පන්තිය නතර කරන හැමෝටම දෙකෙන් බලන්නකො කොහමද? ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ඒකෙන් බලන්න පුළුවන් පොතේ මේ YouTube එකට මම link එකක් එවනවා.